සතියේ සමාජ කටගැස්ම දෙරණ 360 ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභිත්ක සමන්ත විද්‍යාරත්න මහතා අද අපේ විශේෂ ආරාධිත අසුන හොබවනු ලබනවා. ඔබතුමාට ආයුබෝවන්. ආයුබෝවන්. ජනතා විමුක්ති පෙරමුණේ අය ආයුබෝවන් කියනවා නේද? ඒක අපේ රටේ සංස්කෘතිය. එක රටවල සංස්කෘතියක් තියෙන එක කිසි වැරද්දක් නැහැ. ඔබතුමා මේ දවස්වල බොහොම කාර්ය බහුලයි කියලා අපිට ආරංචි වුණා. ඒක හරියද? කවදත් අපි ජනතා විමුක්තිනේ මේ සමාජිකව බොහොම කාර්ය බහුල කාලයක් තමයි ඉතිහාසයෙන් ධම්ම ගත කරේ. ඒ අනුව ඉතින් වර්තමානයේත් කාර්ය බහුලයි. මොකද මේ යහපාලන ආණ්ඩුවේ සිදු කරන සමහර ක්‍රියාවලිත් එක්ක අපිට වෙනදට වැඩි කාර්ය බහුල වෙන්නත් එක පැත්තකින් වෙලා තියෙනවා. නෑ වෙනදට ජනතා විමුක්ති පෙරමුණ කරගෙන ආපු වැඩ කටයුතු වලට අමතරව ඔබතුමාට දැන් පොලිස් ස්ථාන විවෘත කරන්න වගේ දේවලුත් එදිලා තියෙනව නේද? මෙහෙමයි. දැන් මහජන නියෝජිත වුණාට පස්සේ මේ පවතින සමාජ ක්‍රමයේදී අපිට පාර්ලිමේන්තු නියෝජනය කරන්න වෙනවා. නීතිඥෙක් වුණොත් සමහර න්‍යායික ලෙස බොහොම කතා කරන වාමාංශික පිරිස් ධනේශ්වර උසාවිය ගිහිල්ලා නීති සම්බන්ධයෙන් කටයුතු කරනවා. හිරගෙවල් වල ගත කරනවා. පාර්ලිමේන්තුවේ ගත කරනවා. පළාත් සභාව වල ගත කරනවා. ඒ අනුව මහජනතාවත් එක්ක සම්බන්ධ වෙලා තමයි මේ සමාජ ක්‍රමයක් වෙනස් කරන්න ඕනේ. එහෙනම් මහජනතාව ගැවසෙන තැන්වල මහජනතාවගේ මහජන ආයතනත් එක්ක කටයුතු කරන්න වෙනවා. ඉතින් ඒ අනුව ඉතින් අපේ ගමෙත් ඇත්තටම මගේ ගෙට අල්ලපු තැන පොලිසියක් විවෘත කරා. ඒ දවසේ ගිය එකක් සම්බන්ධයෙන් තමයි ඔය ප්‍රශ්න කළේ. සාමාන්‍යයෙන් වැඩබිමේදී මහමගදී කම්කරුවට ශිෂ්‍යයාට එළව එළවා පහර දෙන ධනේශ්වර පොලිසියේ ශාඛාවක් විවෘත කරන්න යද්දී නිර්ධන පාන්තික හදවත හඬා වැටුනේ නැද්ද ඔබතුමාගේ? එකක් මෙහෙමයි. මේ ධනේශ්වර පොලිසියක් විවෘත කරන්න ගියා නෙවෙයි. ගමේ මහජන යගවසුණු තැනක් මහජන උත්සවයක් අපිට ආරාධනා ලැබුණා. ඉතින් අපි එතෙන්ට ගියා. උත්සවයේ මේ විවෘත කිරීමේ අරමුණෙන් ගියා නෙවෙයි. ඉතින් එහෙම ගත්තොත් දැන් අපිට ගත්තොත් මේ පවතින සමාජ ක්‍රමයේදී අපිට උසාවියට යන්න බැරි වෙනවා. පාර්ලිමේන්තු නියෝජනය කරන්න බැරි වෙනවා. පළාත් සභාව නියෝජනය කරන්න බැරි වෙනවා. එහෙනම් දැන් එදා ඔබ ගත්තනම් එදා දැන් මම එතන ගියාට පස්සේ අත්‍තරම මට න්‍යාය පත්‍රයේ කතාවක් තිබුණේ නැහැ. නමුත් එදා මට කතාවක් දුන්නා. ඒ කතාවේදී ඔය ධනේශ්වර පොලිසිය සම්බන්ධයෙන් මම පතුරු ගහලා කිව්වා. අපේ රටේ ජනතාවට මේ පවතින ආරක්ෂකාංශ ඉතිහාසයේ සැලකුවේ කොහොමද? අපේ ගම්බින් වලට කොහොමද කටයුතු කරේ? අපේ අහිංසක මිනිස්සුන්ට මේ පොලිසිය මොන වගේ ඉරණමක් අත්වේද කියන කාරණා කිව්වා. ඉතින් ඒව නොසලකානේ ඔය සාමාන්‍ය ඡායාරූපයක් අල්ලගෙන ඔය Facebook වල පොඩි දේශපාලන ප්‍රහාරයක් එල්ල වෙන්නේ. ඒකදී අපි ප්‍රතික්ෂේප කරනවා. මොකද මේ ධනේශ්වර ක්‍රමය හොඳටම රහ භුක්ති විඳින සමහර වාමාංශිකයයි කියා ගන්න අය තමයි ඔය චෝදනාවෙ ඉන්නේ. අපි සයිටම් සටන පිළිබඳව කතා කරමු. පසුගියදා එක් දින වැඩවර්ජනයක නිරත වුණා සයිටම් සම්බන්ධයෙන් විශේෂයෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මූලිකත්වයෙන් තමයි මේ සටන දියත් වුණේ. අපිට අහන්න දකින්න ලැබුණ වෘත්තීය සමිති 200ක් මේ සඳහා තමන්ගේ දායකත්වයේ සහයෝගය ලබා දෙනවායි කියලා. මේ 200ට ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති කීයක් ඇතුළත් වුණාද මන්ත්‍රීතුමා? අපේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ හැටියට අපේ වෘත්තීය සමිති විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම අපි සමහර ඒවා සහාය පළ කළා. සමහර ඒවා අපි සක්‍රීය දායක වෙන්න තීන්දුව කළා. එතකොට දැන් ඒ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ ගත්තේ ටිකක් ඉතා කෙටි කාලයක් තියලා. ඒ අනුව අපේ සමහර වෘත්තීය සමිති සෑහෙන දායකත්වයක් දුන්නා. හොඳ වැඩ වර්ජනයකට සම්බන්ධ වුණා. ඉතින් සමහර වගේ අපි ක්‍රේ කෑම පැයේ උද්ඝෝෂණයක් කරපු ආදි වශයෙන් දේවල් කළා. කොහොම හරි සයිටම් විරෝධය සම්බන්ධයෙන් අපි ගත්තොත් දැන් අපේ රටේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නැත්තම් මේ අධ්‍යාපන පෞද්ගලීකරණ ක්‍රියාවලියට ඉතිහාසයෙන් නම් මේ රටේ ඒකට විරුද්ධ වෙලා දායකත්වයේ දක්වපු දේශපාලන ව්‍යාපාරයක් අපි අපේ ශිෂ්‍ය ව්‍යාපාරය අපි එතෙන්ට එමු මන්ත්‍රීතුමා. නෑ එතෙන්ට එන්නේ ඉස්සෙල්ලා දැන් අර ඔබතුමා කිව්වා සමහර ඒවා සක්‍රියව දායක වුණා, සමහර ඒවා කෑම පැයේදී විතරක් තමන්ගේ දායකත්වය ලබා දුන්නා කියලා. මට ඔබතුමා කියන්න පුළුවන් සක්‍රියව දායක වුණු වෘත්තීය සමිති මොන ශේෂ්ත්‍ර සම්බන්ධයෙන්ද කියලා. ඔව් දැන් සමහරව දැන් ඒකාබද්ධව ගත්තොත් අපි දැන් ගත්තොත් උණු ගුරු සේවය. රටේ සමස්තම ආවරණය වුණේ නෑ. නමුත් රාජ්‍ය තින බලයත් පාවිච්චි කළ යම් යම් වෘත්තීය සමිති ක්‍රියාවලිය දුර්වල කරන ස්වභාවයක් තියෙනවානේ. ඒව දුර්වල කර දැක්කා. ඒ වගේම අපි සෞඛ්‍ය සේවෙත් අපේ වෘත්තීය සමිති ප්‍රමාණයක් තියෙනවා. අපිව දායක වුණා. දැන් ගත්තොත් අපේ බදුල දිස්ත්‍රික්කේ ගත්තොත් නගරබද පාසල්වල බොහොමයක් උසස් පෙළ අංශ අකර්මණ්‍ය වුණා. පාසල් ගණනාවක් සම්පූර්ණයෙන් වැහිලා ගිය තැනුත් තිබුණා. ඉතින් ඒවා සාමාන්‍ය ඉතින් මෙහෙම ඉතින් රාජ්‍යයට පක්ෂපාති මාධ්‍ය වලින් අරම මේවා හරියට අනාවරණය වෙන්නේ නැහැ. නමුත් අපි දකිනවා ඉතින් ඒ වර්ජනය
ගත්තොත් එක් දින වර්ජනයක් ඉතින් සංකේතාත්මකව සාර්ථක ආණ්ඩුවට මේ දැනුම් දීපු වර්ජනයක් ආණ්ඩුවකින් ඉගෙනගෙන මේකට යම් තීන්දුවක් ගත යුතුයි කියලා අපේ විශ්වාසය. නෑ දැන් අපි දිවයින පුරා අපේ කැමරා කණ්ඩායම ගිහිල්ලා බැලුවා මේ වැඩ වර්ධනයේ ක්‍රියාත්මක වෙන ආකාරය. අපි දැක්ක රෝහල් කටයුතු 99%ක්ම අඩාල වෙලා තිබ්බේ. නමුත් දුම්රිය වෙනද වගේම ගියා. පාසල් වල ගුරුවරුන් පැමිණීමේ තාමත් හොඳ තත්ත්වයක තිබ්බා. විදුලිය මේ ඉඳලා හිටලා විනාඩියක් දෙකක් විතර විසන්දි වෙලායිත් හම්බුණා. ජනතා විමුක්ති පෙරමුණ මෙතනදී කර ඇරියද? එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතිවලට අර එදා තිබුණු බලය අද නැද්ද? ওই දෙකම නෙවෙයි. කර ඇරියෙත් නැහැ, වෘත්තීය සමිතියේ බලයකුත් බලයක් නැහැ කියන කාරණෙත් නෙවෙයි. අපි ඒ සටනට සම්බන්ධ වෙච්ච ප්‍රමාණයක් තියෙනවා. ඒ වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්න ගත්ත කාලය තියෙනවා. ඒ කාලේ ප්‍රශ්නක් තියෙනවා. කොහොම නමුත් අපි සමහර වෘත්තීය සමිති විදුලි බල මණ්ඩලය වගේ වෘත්තීය සමිති අපි තීන්දුව කරේ. ඒකට අදාළ සහාය පළ කරනවා. සමහරව සහාය පළ කරා. ඒ කියන්නේ වෘත්තීය ක්‍රියාමාර්ගය ගත්තේ නැහැ. නමුත් ඒ ගත්ත ක්‍රියාවට අපේ සහාය ප්‍රකාශයට පත් කරා. සමහරව වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණය වුණා. ගුරු වෘත්තීය සමිතිය ගත්තොත් අපි අපිට මේ දිනෙන් පස්සේ ඇත්තට ගත්තොත් කෙටි දින ගණනාවක් තිබුණේ. ඒ දින ගණන තුල අපි අපේ ගුරු සංගමේ සමාජිකෝ පාසල් වලට ගිහිල්ලා දැනුවත් කරලා සෑහෙන පාසල් වල ওই කොච්චර කිව්වත් අකර්මණ්‍ය වුණා. දැන් අපි ගත්තොත් බදුල දිස්ත්‍රික්කේ මම ජීවත් වෙන දිස්ත්‍රික්කේ ගත්තොත් උදේ තිබුණේ සමහර පාසල් වල පැමිණීම 10%යි 20%යි. හැබැයි පොත පියෙව්වේ නැහැ. දුරකතන ඇමතුන් දීලා කොහොම හරි බය කළා සමහරු ගෙන්න ගත්තා. එහෙම කළා 40 50 ගේ තැන් තියෙනවා. නමුත් එහෙම තියෙද්දිත් අකර්මණ්‍ය වෙච්ච පාසලුත් තියෙනවා. ඒකයි අත්ත කතාව. දැන් ඔබ කලින් සයිටම් පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ මතවාදය කියාගෙනව මම බාධා කරා. මම ඒ බාධා ඉවත් කරගන්න ඔබතුමා කියන්නේ. ඔව් අපි පැහැදිලි කරන්න ඕනේ මේ රටේ ජනතාවටයි. දැන් මේ රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අපකැප වෙච්ච ජීවිත දීපු ලේ පූජා කරපු දේශපාලන ව්‍යාපාරයක් අපි. ඒ හින්දා තමයි ඔබත් අදත් අපි මේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපාල ලැබලා අද මේ තැන්වල ඉන්නේ. ඉතින් අපි දකිනවා අනාගතයේත් මේ රටේ ජනතාවට අපේ දූ දරුවන්ට මේ නිදහස් අධ්‍යාපනය ලෙස රැකදිය යුතුයි කියලා. මොකද පහුගිය වසරේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තුවේදී කිව්වා මේ රටේ ඒක පුජ්‍යල ආදායම ඩොලර් දෙකට අඩු දෛනික ආදායම ඩොලර් දෙකට අඩු 43%ක් රටේ වසනවා කියලා. ඉතින් එහෙම ජනතාවක් ඉද්දි 186ක් වගේ ප්‍රමාණයක් එහෙම ඉද්දි මෙරටේ 120ක් වියදම් කරලා වෛද්‍ය උපාධියක් ගන්න තරම් සමත්කමක් මෙරටේ ජනතාවට නැහැ. එහෙනම් අධ්‍යාපනය කියන්නේ සමාජ ඉතිහාසිකමක්. ඒක හැකියාවට අනුව කාටත් ඇති හැකි නැති කියලා ભેදයක් තියෙන නැතුව ඒක ලබා දිය යුතුයි. එහෙනම් අපි ඉතිහාසයේ ඉඳන් මෙරටේ නිදහස් අධ්‍යාපනය රැක ගැනීම උදෙසා සුවිශාල කාර්යභාරයක් කරලා තිනවා. අද දවසෙත් ඒ කාර්යභාරය ශිෂ්‍ය ව්‍යාපාරයත් අපත් මෙරටේ වෘත්තිකයනුත් ඒක අබද්ධ වෙමින් කරමින් සිටිනවා. දැන් යම්කිසි සාධනීය යෝජනා මාලාවක් ගෙනාවා රජයේ විසින්. නෙවිල් ප්‍රනාන්දු රෝහල රාජ්‍ය රෝහලක් බවට පත් කරන්නට, ඊට අමතරව සායනික පුහුණුව සඳහා අවිස්සාවේල සහ හෝමාගම ලබා දෙන්නට, තවත් අවසන් වසර විභාගය පොදුවේ සියලු දෙනාටම පෙනී සිටින්නට, මේ වගේ යම්කිසි අඩියක් රජයේ පල්හැට එද්දී ඔබතුමාලා සටන දිගටම ගෙනියනවා. හරිද? අඩියක් නෙවෙයි, ආණ්ඩුව අනිවාර්යයෙන්ම සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කළ යුතුයි. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කළ යුතුයි. අපේ රට උසස් පෙළ සමත් දූ දරුවන්ට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් වෙලා නැහැ. අලුතෙන් වෛද්‍ය පීඨ දැන් අවුරුදු 10 12ක් කරන අලුතෙන් ආරම්භුනේ නැහැ. ඒවට අදාළ පහසුකම් නැහැ සමහර ආරම්භ කරපු වගේ. එහෙම නොතියා පාලකයන්ගේ මනදොල පුරවන්න, සුළු පිරිසකගේ මනදොල පුරවන්න මේ විදිහට රාජ්‍ය සම්පත් පාවිච්චි කරන්න අවිස්සාවේල රෝහල වෙන්න පුළුවන්, හෝමාගම රෝහල වෙන්න පුළුවන්. ඒවා අඩියක් පස්සර ගත්ත ඒවා නෙවෙයි. ඔවුන්ගේ මනදොල පිරවීම සඳහා ගත් උපක්‍රමශීලී පියවර නිසා අපේ ඉල්ලීම රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කරන්න, ඒක ශක්තිමත් කරන්න, පෞද්ගලික විශ්වවිද්‍යාල බිහි කිරීම නවතා දැමිය යුතුයි කියන ස්ථාවරය තමයි එදත් අදත් අපි හෙටත් ඉන්නේ. රටේ තවත් පෞද්ගලික දේවල් බොහෝ තියෙනවා. සෞඛ්‍ය ශාස්ත්‍රය ගත්තත් රෝහල් තියෙනවා. ඊට පස්සේ පෞද්ගලික මාධ්‍ය තියෙනවා, විවිධ පෞද්ගලික දේවල් තියෙනවා. වෛද්‍ය විද්‍යාලයකට විතරක් පෞද්ගලික භාවය පිළිබඳව විරුද්ධත්වයක්. ඒක මෙහෙමයි සංක තේරුම් ගත්තනම් හොඳයි කියලා අපි හිතනවා. අධ්‍යාපනය සම්බන්ධයෙන් සල්ලි තියෙන කෙනාට වෛද්‍යවරයෙක් වෙන්නත්, දක්ෂකම නැතත් මුදල් ඇතොත් වෛද්‍යවරයෙක් වෙන්නත්, දක්ෂකම ඇතත් මුදල් නැතත් මුදල් නැති වුණොත් උගතෙක් බවට වෘත්තිකෙක් බවට පත් වෙන්න ඉඩකඩක් නැත්නම් ඒක සාධාරණ සමාජයක් වන්නේ නැහැ. ඒක යුක්තිසහගත සමාජයක් වන්නේ නැහැ. ඒක යහපාලනයක් වන්නේ නැහැ. ඒ නිසා අධ්‍යාපනයයි සෞඛ්‍යයයි සහ අනෙකුත් මේ බඩු භාණ්ඩයි නිෂ්පාදනය පටලවා ගන්න එපා කියලා අපි කියනවා. අධ්‍යාපනය ටිකක් සුවිශේෂද සලකන්න. ඒක ජනතාවගේ අවශ්‍යතාවයක්. ඔබට අපට අපේ දූ දරුවන්ට දැනුම ලබන්න අවශ්‍යයි. ඒක රජයක් සැපිය යුතු සේවාවක් හැටියට පැවතිය යුතුයි කියන ස්ථාවරය තමයි අපි. දැන් සරත් ෆොන්සේකා අමාත්‍යතුමාට මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කළමනාකරණය කරන්නට යම්කිසි වගකීමක් පවරන්නට යනවායි කියලා ලොකු ආන්දෝලනයක් පහුගිය දවස්වල තිබ්බා.
ජනතා විමුක්ති පෙරමුණේ කියවීම මොකක්ද මේ සිද්ධිය සම්බන්ධයෙන්? මෙහෙමයි. වර්තමාන පාලකයෝ ගත්තත් ඉතිහාසයේ පාලකයෝ ගත්තත් පාලකයන් ගන්න සමහර තීන්දුව තීරණ වලට ජනතාව එරෙහි වෙනකොට පාලකයන් ඒකට ගත්ත ක්‍රියාමාර්ගය තමයි මර්ධනය. ඉතින් වර්තමාන පාලනයත් හිටපු තිබුණු පාලනත් අපි දකිනවා එවැනි මර්ධනකාරී පියවරන් වලට ආවා. හැබැයි පාලකයෝ තේරුම් ගත යුතුයි මේ මර්ධනය තුළම තමයි එවැනි වර්ජන රැලි වර්ධනයක් සිදු වෙන්නේ එවැනි අවස්ථාවන් වල. එහෙනම් සරත් පොන්සේකා වෙන්න පුළුවන්, ඊට වඩා කෙනෙක් වෙන්න පුළුවන් දාලා ඔවුන් හිතනවා නම් මේ ජනතාවගේ සාධාරණ දැවෙන ප්‍රශ්න වලට ජනතාව නැගිටින එක නවත්තන්න පුළුවන් කියලා, ඒක සිහිනයක් පමණයි. එහෙනම් සරත් පොන්සේකා අමාත්‍යවරයා එවැනි තත්යකට පත් කරන්න මෛත්‍රීපාල ජනාධිපතිවරයා හිතනවා නම්, යහපාලන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයා හිතනවා නම්, අපි හිතනවා ඒක ලප්තනම ලොප් කරගත්තා නම් හොඳයි කියලා. ඔබ හිතන්නේ සරත් ෆොන්සේකා මහතා ඉතාමත් හොඳින් මේක කළමනාකරණය කරගනී කියලා වෘත්තීය සමිති වලටත් සාධාරණයක් වෙන්න, රටේ පොදු ජනතාවට සේවය අපේක්ෂා කරන පිරිසට අපි වෛද්‍ය වර්ජනයක් කියලා හිතුවත් රෝගීන්ට, පාසලේ වර්ජනයක් කියලා හිතුනොත් ශිෂ්‍යයන්ට හොඳින් කළමනාකරණය කරගනී කියලා ඔබතුමාට හිතෙන්නේ නැද්ද? ඔබ හිතනවද සංක මේ කළමනාකරණය කරන්න ඕනේ මේ එහෙම කියලාද? ගැටලු ජනතා, ගැටලු ජනතා, උද්ඝෝෂණ ජනතා, ප්‍රශ්න කළමනාකරණය කරන්න ඕනේ මර්ධනය කිරීමේ ඇමතිවරයෙක් දාලා නෙවෙයි, ඒ ගැටලුවට සාධාරණ පිළිතුරක් දීලා. සයිටම් එකට මර්ධනයෙන් පිළිතුරු දීලා කළමනාකරණය කරන්න බෑ. තෙල් ටැංකි විටික විකුණන්න හදනකොට ඒක මර්ධනය කරලා කළමනාකරණය කරන්න බෑ. උමා ඔය ප්‍රශ්නකට අපි කෑ ගහනකොට ඒක මර්ධනය කරලා කළමනාකරණය කරන්න බෑ. ඌව වෙලස් ඉඩන් ටික විකුණන්න හදනකොට ඒක මර්ධනය කරලා කළමනාකරණය කරන්න බෑ. ඒකට සාධාරණ උත්තරයක් දෙන්න. සාධාරණ උත්තරයක් නොදුන්නොත් අපි ලෝක ඉතිහාසයේ දැකලා තියෙනවා, අපේ රටේ ඉතිහාසයේ දැකලා තියෙනවා එවැනි මර්ධනයක් කරන්න ආපු ආණ්ඩුව වලටත් සිද්ධ වුණේ එක්කෝ ආණ්ඩුව අතහැරලා ගෙදර යන්න. එහෙනම් මේ ආණ්ඩුව වලටත් සිදුවන්න පුළුවන් ඒ ඉරණම තමයි. එහෙනම් අපි හිතනවා කළමනාකරණය වෙනම ඉගෙන ගන්න වේවි කියලා මේ මෛත්‍රීපාල සහ මේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට. ඒ ආරෙන්ඩ සරත් ෆොන්සේකා බීතිකාවකින් පෙළෙනවා වගේ ප්‍රශ්නයක් නෑ නේද? අපිට ඉතිහාසය ගත්තත් ඔය සරත් ෆොන්සේකා මහත්මයා වෙන්න පුළුවන්. ඉතින් අපි ඔබේ අපේ ඉතිහාසය දන්නවා. අපි ලේන් යකඩින් මර්ධනය කරන්න හදපු ඉතිහාසයක් තිබුණානේ. ඒ සියලු දේවල්ට මූණ දීලා අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. එහෙනම් සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් අපිට විශේෂ බීතිකාවක් නෑ. එවනා 2010 දී සරත් ෆොන්සේකා කියන චරිතය පිළිබඳව ඔබ ඇතුළු කණ්ඩායම දැඩි විශ්වාසයක් තියාගෙන හිටිය, රටේ නායකත්වය, රටේ මෙහෙවන බලය එතුමාට පවරන්නට තරදියක්ද? ඒක වැරදි නේද? ඇයි වැරදි? අපි උත්සාහ ගත්තේ 2010 ජනාධිපතිවරණදී මොකද්ද ප්‍රධාන සටන් පාඨය? අපේ සටන් පාඨයේ තිබේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න කියලා. එදත් අදත් අපි කියනවා විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න ඕනේ කියලා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පොරොන්දුනේත්, මේ යහපාලන ආණ්ඩුව පොරොන්දුනේත් විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න ඕනේ කියලා. ඒ කොඩිවිනේ කපන්න අපි විවිධ ක්‍රියාමාර්ග ඉතිහාසෙන් දැන් අරන් තියෙනවා. ඒ කියන්නේ ඒ කොඩිවිනේ කපන කට්ටඩිය විදිහටද ෆොන්සේකා මහත්තයේ අවස්ථාව ඉදවා ගත්තේ? ඒක කට්ටඩියක් නැද්ද කියනකට වඩා විධායක ජනාධිපති ධූරය මේ රටට කොඩිවිනියක්. ඔව්. ඒක කපන්න කවුරු හෝ මූලික කරගන්න එපැයි. කවුරු හරි මේක වකිම බාර ගන්න එපැයි. එක මොහොතක අපි චන්ද්‍රිකා මැතිණියට 94 ඒ කාර්ය පවරන්න මහන්සි ගත්තා. එක පොහොතක මහින්ද රාජපක්ෂ මැතිතුමා මේක බාර ගත්තා. එතුමා දෙවෙනි වතාවෙත් බාර ගත්තා. ඊට පස්සේ දැන් මෛත්‍රීපාල මහත්තයත් බාරගෙන තියෙනවා. ඉතින් මේ බාරගත්ත කිසිදු කෙනෙක් මේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරපු නැති එක වෙනම කාරණයක්. නමුත් ඒ ගත්ත උත්සාහය සාධාරණයි කියලා අපි හිතන්නේ. මොකද මේ රටේ විධායක ජනාධිපති ධූරය නිසා මේ රටේ ජනතාව සෑහෙන බැට කෑව, බැට කමින් ඉන්නවා. ඒ නිසා ඒ ධූරය අහෝසි කළ යුතු ධූරයක්. ඒ සඳහා ඉතින් ඒ වගේ අයුක්ති සහගත අසාධාරණ ධූරයක් ඉවත් කිරීම සඳහාත් මැදිහත් වෙනකොට පොඩි රිදුම් දෙන මැදිහත් වීම සමහරලාට මැදිහත් වෙන්න සිදු වෙනවා. එවැනි අවස්ථා අපි ඉතිහාසයේ දැකලා තියෙනවා. නැද ඔබේ පිළිතුරේම මගේ ඊළඟ ප්‍රශ්නේ තිබ්බා. දැන් 94 දී චන්ද්‍රිකා මැතිණිය, ඊට පස්සේ 2005 දී මහින්ද මැතිතුමා, ඊට පස්සේ 2010 ෆොන්සේකා මැතිතුමා, 2015 මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. දැන් 2020 දී මොන ධනපති නායකයාව කරලියට ගෙන එන්නටද ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන්නේ? 2020 වෙනකොට ජනාධිපතිවරණයක් තියන්න බෑ. ජනාධිපති ධූරය අහෝසි වෙන්න ඕනේ. ඒක තමයි යහපාලන ආණ්ඩුවේ පොරොන්දුව. හැමෝම පොරොන්දු දීලා පොරොන්දු කැඩුවා. නමුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වග කියන ජනාධිපතිවරයෙක් නම්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයා වග කියන අග්‍රාමාත්‍යවරයෙක් නම්, මේ ආණ්ඩුව සැබෑම යහපාලන ආණ්ඩුවක් නම්, මේ ආණ්ඩුව පිහිටවන්න මේ රටේ උගත් බුද්ධිමත් ජනතාව සම්බන්ධ වෙලා ඉල්ලීම් කරේ මේ විධායක ධූරය අහෝසි කරන්න. එහෙනම් ඒකට කන් දීලා අහෝසි කළ යුතුයි. එහෙනම් නැවත ජනාධිපතිවරයා මේ රටේ තියන්න අයිතියක් නැහැ. ඔබතුමා මේ අමාත්‍ය මණ්ඩල සංදේශයේ 1.5 කීවමින් සිටියේ 1.5. ඔව්. දැනට මහවැලි ඉඩම් අනවසරයෙන් අත්පත් කරගෙන හේන් ගොවිතැනේ යෙදෙන 7500ක් පමණ වූ ගොවීන්. ඔව්. එතකොට මේ ගොවීන් හේන් ගොවිතැන් කරනවා. 7500ක් පමණ වූ ගොවීන්. ඔව්. ඔබතුමා මේ ඔතනින් ඔය මගාරින වචනයක් තියෙනවා. මොකද්ද? අනවසරයෙන් කියන්නේ. අනවසරයෙන්. අන්න ඒකත් හොඳයි සංක. දැන් අපේ රටේ දැන් මෙහෙම ගන්නකෝ. භුක්තිය කියලා එකක් තියෙනවා. අයිතිය කියලා එකක් තියෙනවා. දෙකක් හැටියට ගන්න පුළුවන්නේ.
සමහරුන්ට අයිතිය තියෙන ඔප්පුව තියෙනවා. හැබැයි ඉඩම වැඩ කරන්නේ නැහැ, භුක්ති විඳින්නේ නැහැ. දැන් අපේ ප්‍රදේශයේ ජනතාව හරි මේ දරිද්‍රතාවයෙන් පෙළෙන්නේ. ඒ කාලීට බෝ දැන් හේන් කොටපු ජනතාවට එච්චර සමහරලාට ඉතිහාසයට පාට ලොකු දැනුමක් තිබුණේ නැහැ. එහෙනම් මේකට බලපත්‍රයක් ඔප්පුවක් හදාගත්තේ නැහැ. උන්ට හැබැයි භුක්තිය තිබුණා. ඒ කියන්නේ ඒක භුක්ති විඳා. හැබැයි කඩදාසිය තිබුණේ නැහැ. ඔප්පුව තිබුණේ නැහැ. ඔව් ඒ වුණාට ඔබතුමාගේ නීතිය වැරදි විදිහට අර්ථ නිරූපණය කරනවා. ඔව් වැරදි විදිහට කියලා ඔබතුමාට කියන්න පුළුවන්. නමුත් මේ රටේ ස්වදේශික ජනයා මේ භුක්ති විඳපු ජනයා. දැන් එතකොට මේ කැබිනට් පත්‍රිකාවනු පිළිගන්නවා. දැන් අපි මේ ප්‍රශ්න විසඳගෙන යම් මන්ත්‍රීතුමා. කැබිනට් පත්‍රිකාවනු පිළිගන්නවනේ මේ භුක්තිය තියෙනවා කියලා. නෑ අනවසරයෙන් කියලා කියනවනේ. හරි අනවසරයෙන්. හරි දැන් ඉන්නකෝ මම ඔබතුමාට එන තවත් අනවසරයක් පෙන්නන්න මට පොඩ්ඩක් පැහැදිලි කරන්න ඉඩ දෙන්නකෝ. හරි ඔබතුමා කියන අනවසරේ මම පිළිගන්නම්කෝ. අනවසරයෙන් තමයි. හැබැයි භුක්ති විඳා. හේන් කෙටුවා. 7500ක් පමණ. නෑ නෑ ඉස්සරහට යන්න ඉස්සලා මන්ත්‍රීතුමා ඒක විසඳ ගන්න ඕනේ. දැන් ඔය රජේ ඉඩම්. ඔව්. රජේ ඉඩම්. ඔව්. අනවසරයෙන් භුක්ති විඳාම කාලාවරෝධාඥා පනත යටතේ ඒ අයට භුක්තියට සවි වෙන්නේ නැහැ, අයිති වෙන්නේ නැහැ. රජේ ඉඩම් අවුරුදු 100ක් 200ක් પરම්පරාගතව පාවිච්චි කරත් භුක්තිය අයිති වෙන්නේ නැහැ. භුක්තිය විතරයි. දැන් ඔබතුමා කියනවාද ඒක අයිති වෙනවයි කියලා? දැන් සාමාන්‍යයෙන් මෙහෙම සාධාරණ සමාජයක් කතා කරනවා නම් යහපාලන ආණ්ඩුවක් ගැන කතා කරනවා නම් මේ රටේ ජනතාව භුක්ති විඳපු ඉඩම් සුදේශික ජනයා પરම්පරා ගාන භුක්ති විඳපු ඉඩම් මේ තියෙන්නේ. ඌව වෙල්ලස්සේ කැරළට මුහුණ දීපු ජනතාව. දුටුගැමුණු රජතුමාගේ කාලේ ඉඳන් ඔය මාගම රජධානී ඉඳන් එලාර සමග යුද්ධයට යන්න ආපු මිනිස්සු මේ තැන්වල පදිංචිච්ච මිනිස්සු භුක්ති විඳපු ඉඩම් කඩදාහියක් නැති බව මම පිළිගන්නවා. ඔප්පුවක් නැති බව පිළිගන්නවා. හේන් කියන්නේ මොකද්ද සංක? හේන් කියන්නේ මේ මේ අවුරුද්දේ මේ කන්දේ හේනක් හිටුවා නම් ලබන අවුරුද්දේ ඒ කන්දේ හේනක් කොටන්නේ නැහැ. හේනේ ස්වභාවය ඒක. ඒක දිගටම කොටන්න බෑ. ආපහු ලඳු කැලෑ වැඩි වෙන්න ඕනේ. ඊට පස්සම ආපහු ඒකට එන්නේ. මිනිස්සු පාරම්පරික විදිහට ඒ විදිහට කොටාගෙන ගියා. ඒක කියන්නේ භුක්ති විඳා. දැන් මම කිව්වේ සමහර අපේ රටේ කට්ටියට ඔප්පුවක් තියෙනවා. නමුත් ඒ ඉඩම වැඩ කරන්නේ නැහැ. නමුත් අයිති. නීතියට අනුව අයිති. නමුත් මෙහෙම යුක්තිය කියන එකයි නීතිය කියන එකයි දෙකක් තියෙනවානේ. එඳා මෙතන අපි කියනවා යුක්ති සහගතයි නම් මේ මිනිස්සු භුක්ති විඳපු ඉඩම් මිනිසුන්ට අයිති වෙන්න ඕනේ. දැන් ඔබතුමා ඇහුවනේ මයින් දැන් මේවා කොහොමද මේ අයිතියක් වෙන්න බෑනේ කට්ටියේ භුක්තිය විතරයි කියලා. ඔන්න දැන් මම එකක් පෙන්නන්නකෝ මෙන්න. මොනරාගල පවුල් 2644කට ගයක් හදාගන්න තැනක් නැහැ. පොල්ලතු ඉලුක් ඉටිරෙදි පැල්පත් 947ක්. මේ පෙබරවාරි මේ පෙබරවාරි මාසේ 17 වෙනි අඟහරුවාද පත්තරේ. කවුද ඒක කියන්නේ? මේ කියන්නේ දැන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මොනරාගල කාර්යාලය. පවුල් 2644කට ගයක් හදාගන්න ඉඩන්නේ. එයාලට ඉඩන්නේ. දැන් අපි සමාගම් වලට ඉඩම් දෙන්න පුළුවන් මේ ආණ්ඩුවට. දැන් මම පෙන්නන සමාගම් වලට දෙන ඉඩම් මේ තියෙන්නේ. දැන් මේක බලන්නකෝ. මේකත් පෙන්නන්නකෝ. මේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මොනරාගල කාර්යාලයෙන් ගහපු ලිපිය. මෙන්න තියෙනවා ඩෝල් ලංකා ආයතනයේ පරිහරණය කරන ඉඩම් සම්බන්ධවයි. ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 200යි. එතකොට අක්කර 2.5 ව 200 කියන්නේ අක්කර 500ක් නේ ඈ. හෙක්ටයාර 200 කියන්නේ අක්කර 500යි. කොහෙද තියෙන්නේ? රත්ගම. බුත්තල ප්‍රාදේශයෙන් කොට්ටාසේ රත්ගම. අනවසරයෙන් භුක්ති විඳිනවා 2008 ඉඳන්. සත පහක් වන්දි ගෙවලා සත පහක් බදු ගෙවන්නේ නැහැ රජයට. මම පළාත් සභාවේ ප්‍රශ්නයක් දාලා මම උත්තර ගත්තා. සත පහක් බදු ගෙවන්නේ නැහැ. දැන් මේවට වන සංරක්ෂණේ නඩු දාලා තිනවා. මේක ඉවත් වෙන්න කියලා නියෝග දීලා තිනවා. යනවද නැහැ. ඊළඟ ඩෝල් ලංකා සමාගම, ඇමරිකන් ඩෝල් සමාගම. හෙක්ටයාර 400යි. කොහෙද? කුඩා වය, වැල්ල වය කුඩා වය. අනවසරයෙන් 2008 ඉඳන් භුක්ති විඳිනවා. එතකොට ඒවට නීති නැහැ. ඒවට නීති නැහැ. එතකොට එහෙමයි මේක සිද්ධ වෙන්නේ. මේ තියෙන්නේ මන් සතුව මේ මොණරාගල දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම් බදු දීපු ලේකණි. මේ බදු දීපුවට මේ බදු දීපු ලේකණි කාට කවුද බදු ගත්තේ කොහමද ගත්තේ? මේ 2016 අවුරුද්දේ බදු ගෙවපු නැති මිනිස්සු ඉන්න බදු ගෙවපු නැති ආයතන ඔය මිනිස්සු ඉන්නවා. ගෙවපු නැති මුදල 6,30,28,833ක්. මේ මංගාව තියෙන ලේකණ කවුද? මේ ඔය පොදු ජනතාවද එහෙම නැත්නම් බහුජාතික සමාගමද? වැඩි ලොකුම මුදල් බහුජාතික සමාගම. ගෙවලා නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් බණ්ඩාරවල කහගොල්ලේ තියෙන ගාමන්ට් ෆැක්ටරිය 27,00,000 ගාණක් ගෙවන්න තියෙනවා. 7,5ක් ගෙවලා නැහැ. එතකොට දැන් මේ මිනිසු භුක්ති විඳපු ඉඩමට දැන් මොකද කරන්නේ? මේක පැත්තක තියන්නකෝ සංක. මට පොඩ්ඩක් ඉඩ දෙන්නකෝ. දැන් ඔබතුමා අගත්ත කාරණේට මට මේකට උත්තරයක් දෙන්න. දැන් මේකට මොකද වෙන්නේ? දැන් මේ වෙල්ලස් ඉඩම් කොහමද ගන්නෙ? මේවයි ගන්න හදන්නේ මෙන්න මෙහෙමයි. කොහමද ගන්නෙ? මෙන්න මෙහෙමයි තියෙන්නේ. දැනට මහවැලි ඉඩම් අනවසරෙන් අත්පත් කරගෙන හේන් ගොවිතැනේ යෙදෙන 7,500ක් පමණ වූ ගොවීන්. දැන් මේ මහවැලියට ඉඩම් ගත්තේ මේ මෑත ගැසට් එකක් දාලා. මේ ඉඩම් ඉස්සර තිබ්බේ ප්‍රාදේශීය ලේකම් යටතේ. සමහර ඒවාත් මේ වන සංරක්ෂණය යටතේ. අන්නේ ඉඩම් වලට දැන් මොකක්ද වෙනවද කරන්නේ? ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ගොවීන් හා ආයෝජකයන්ගෙන් සමන්විත ත්‍රිපාර්ශ්වික. දැන් ගිවිසුමක් ගහනවා කවුද? පාර්ශ්ව තුනයි. මහවැලියයි, ගොවියයි, අර බහුජාතික සමාගමයි. ආයෝජක කියන්නේ එහෙමනේ.
වගා ගිවිසුමට ඇතුළත් කොට උක්වගාව සඳහා පමණක් තම ඉඩම් යොදා ගැනීමේ පදනම් මත මොකටද ගන්නෙ උක් විතරයි වගා කරන්න පුළුවන් වෙනේ වගා කරන්න බෑ පදනම් මත ගොවියෙකුට හෙක්ටයාර් දෙක බැගින් වසර පහක කාලයකට මහවැලි අධිකාරියෙන් ලබා දීමට අදහස් කිරි වසර පහකට ගොවියෙකුට දෙනවා දිගටම දෙනව නෙවෙයි ඔප්පු දෙනව නෙවෙයි පහකට දෙනවා ගොවින්ගේ සාර්ථකත්වය මත මෙම ගිවිසුම දීර්ඝ කළ හැකිවන අතර සාර්ථක ගොවින්ට උක්වගාව සඳහා පමණක් සාර්ථකයි නම් උක්වගාව සඳහා පමණක් ඉඩම් යොදා ගැනීමේ පදනම මත සහ බදු ක්‍රමයේ යටතේ ලබා දෙන ඉඩම් පෞද්ගලික දේපල නොවන පරිදි පෞද්ගලික දේපලක් කරන්නේ නැහැ මේ දේපල පෞද්ගලික නැහැ මේක උක්වගාවට තමයි දෙන්නේ මේක දෙන්නේ කොහොමද වාණිජ බද්දක් පදනමින් දෙනවා වාණිජ බද්දක් ගොවියට වාණිජ බද්දක් පදනමින් දෙනවා දැන් මේ ඩෝල්ලා බදු ගෙවන්නේ නැහැ මෙන්න ගොවියට දෙන්න හදන හැටි ඉඩම් ඉතින් ඔන්නෝතන තමයි ඉඩම් අක්කර 62500ක් සංක තියෙන්නේ ඉතින් මේක ඩෝල්ලා බදු ගෙවනවානේ කවුද ඩෝල්ලා බදු ගෙවන්නේ ඩෝල්ලා බදු ගෙවන්නේ නැද්ද ඔබතුමා කියන්නේ ඉතින් ඒකනේ මම පෙන්වුවේ දැන් බදු ගෙවන්නේ නැහැ කියලා මේ තියෙන්නේ නඩුවක් මං ආපහු පෙන්වන්නද නෑ 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 මං කියන්නේ ඔය දැන් අලුතෙන් බිබිලේ ඇති කරන සීනි කර්මාන්ත ශාලාව ඒක ඩෝල් නෙවෙයිනේ නෑ දැන් මේ මෙතන තියෙන්නේ සිංගප්පූරුවේ සමාගමේ නම ඔබතුමා පොඩ්ඩක් කියන්නේ ඔව් ගැසල් වෙන්චර්ස් නේ ඔව් ඒගොල්ලෝ ඒගොල්ලන්ට මේ ඉතාමත් පැහැදිලි ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා ඔවුන් මේ දේවල් රජයට ගෙවිය යුතුයි මේ දේවල් මහවැලියට ගෙවන්නට ඕනේ සීනි කිලෝ එකකින් 125ක් ගෙවන්න ඕනේ ඊට අමතරව බදු මුදල් ගෙවන්න ඕනේ මේ බදු උපබදු බවට පත් කරන්න බෑ බැංකුවලට උකස් කළ ණය ගන්න බෑ මේ වගේ කොන්දේසි ගොඩාක් දීලා මේ හෙක්ටයාර් 200 එහෙම නැත්නම් ඔබතුමා කියන විදිහට 149 ලබා දෙන්නේ එකක් මෙහෙම සංක දැන් මේ උක් වගා කරන්න අපේ රටේ උක් සම්බන්ධයෙන් ගන්නකො ඉතිහාසෙ කන්තලේ උක් වැව්වා ඔබතුමා විරුද්ධද උක් වගාවට විරුද්ධ කියන එක නෙවෙයි තියෙන ප්‍රශ්නේ මේ වගාව සම්බන්ධයෙන් මේ අදහසයි කතා කරන්නේ නැත්තම් සමස්ත උක් කතාවක් නෙවෙයි මේ කියන්නේ ඌව වෙල්ලස්ස බින්තැන්නේ උක් වගාව සම්බන්ධයෙන් අපට තියෙන ආර්ථික ගැටලු පාරිසරික ගැටලු ජන සමාජයේ වෙන ගැටලුයි අපි මේ කතා කරන්නේ මේක ලාභ අපි සංවර්ධනයට විරුද්ධ නැහැ අපි විරුද්ධ විනාශයට අපි විරුද්ධ ජන ජීවිතයට වෙන හානියට අන්න ඒ අර්ථයෙන් ගත්තම මේක එහෙම හානිකර ව්‍යාපෘතියක්. මේක ලාභදායි ව්‍යාපෘතියක් නෙවෙයි. මේක පාඩුකර ව්‍යාපෘතියක්. දැන් මේ ව්‍යාපෘතිය කොහොමද ආවේ? මං කිව්වා 2006 මේ ව්‍යාපෘතිය ලංකාවට හඳුන්වලා දුන්නා. මහින්ද රාජපක්ෂ රජයේ යටතේ මිල් රෝයි ප්‍රාන්දු වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා පළවෙනි කැබිනට් පත්‍රිකාව දැම්මා. එතකොට මොකද්ද ගෙන ආපු සමාගම? එතකොට ගෙනාවේ බ්‍රිතාන්‍ය බූකටේට් සමාගම. ආයෝජනය කරනවා කිව්වා මිලියන 175ක්. ටික කාලයක් යනකොට සමාගම දාලා ගියා. ඊළඟට කවුද ආවේ? චීන එක්සිම් බැංකුව ඇතුළු ආයෝජක කණ්ඩායමක් ආවා. චීනෙන් ආවා. ඒ කට්ටියට ඇවිල්ලා මොකද කිව්වේ ඇමරිකන් ඩොලර් 186.5ක් ආයෝජනය කරනවා කිව්වා. ඒ කට්ටියත් මේක දාලා ගියා. දැන් කවුද ඇවිල්ලා තියෙන්නේ? දැන් ඇවිල්ලා තියෙනවා සිංගප්පූරුවේ සීමා සහිත ගැසල් වෙන්චර්ස් කියලා සමාගමක්. ඩොලර් 152.25ක් ආයෝජනය කරනවා කියලා කියනවා. දැන් අපිට පේනවා මේ ආරම්භයටත් පෙර එනවා යනවා එනවා යනවා. ඊළඟට ගන්න දැන් ඔබ කිව්වනේ මේක ලාභ රටට ආයෝජනය කරාම ලාභයි කියලා. දැන් මේ ආයෝජනයේ ලාභය බෙදී යන්නේ කොහොමද දන්නවද? සමස්ත ආයෝජනයේ 188ක් අයිති වෙන්නේ සිංගප්පූරුවේ ගැසල් වෙන්චර්ස් සමාගමට 188ක් 10ක් 10ක් හම්බ වෙනවා ලංකාවේ මේ IMS Holdings කියන සමාගමට 101ක් තියෙනවා 101ක් අයිති වෙනවා ගොවීන්ට 101ක් අයිති වෙනවා මහවැලියට ඔය විදිහට තමයි සමාගම හදලා තියෙන්නේ මේක රටට ලාභ නැහැ මේක සිංගප්පූරුවට ලාභයි සිංගප්පූරුවට උනත් අපි හිතන්නේ නැහැ මේවා කර ලාභ ලාභ කරන දිගටම යන්න පුළුවන් කියලා මොකද අපේ රටේ උක් කර්මාන්තයේ ගත්තම සංක කන්තලේ උක් වගාවට කන්තලේ ජලාශයෙන් වතුර දුන්නා සෙවනගල උක් වගාවට උඩවලවේ ජලාශයෙන් වතුර දුන්නා එතකොට හිඟුරාණ උක්වගාවට සේනානායක සමුද්‍රයෙන් වතුර දුන්නා. පැල්වත්ත උක්ව වගාවට ඒක ඇතුලේ වැව් රාශියක් තිබුණා. මේ කියන කලාපය තමයි ලංකාවේ ලොකුම කලාපේ මේ අඳුනා දෙන්න හදන කලාපේ තමයි උක්වගාව සඳහා ලොකුම භූමිය. අක්ර 62000ක වගේ භූමියක්. එතකොට මේක ඇතුලේ හැම වැව් නැහැ. තියෙනව නේද කැඩී බිඳී ගිය වැව් තියෙනවා මිනිස්සු වගා කරන වැව් එකට දෙන්න බෑනේ නෑ ඒවා ප්‍රතිසංස්කරණය කරන්න මේ සමාගම කැමැත්ත පළ කරලා තියෙනවා වගේ ප්‍රතිසංස්කරණය කරන්න කැමැත්ත පළ කරපු සමාගම් පැල්වත්තේදී දැක්ක අපි කරපු දේවල් සෙවනගලේදී අපි දැක්ක කරපු දේවල් එහෙනම් අද කන්තලේට මොකද වෙලා තියෙන්නේ මේ රටේ ආණ්ඩුවට අවශ්‍යයි නා උක් වගා කරන්න අන්න කන්තලේ ඉඩම තියෙනවා යවන්න අන්න එතන ෆැක්ටරි තියෙනවා යවන්න අන්න එතන පුහුණු ශ්‍රමිකෝ ඉන්නවා එතනට යවන්න අන්න කන්තලේ ජලාශයෙන් වතුර දෙනවා එතනට යවන්න අන්න යවන්න නැත්නම් හිඟුරානේ සම්පූර්ණ තාම කරන්නේ නැහැ එතනට යවන්නේ. ඇයි මේ නැවුම් බිමකට මහා වටිනා පාරිසරික කලාපයකට මහා ජන ජීවිතයකට බලපෑම් කරමින් මේ ව්‍යාපෘතිය ගේන්නේ? එතන ප්‍රශ්නයක් නැද්ද මම අහන්නේ?
තවත් ප්‍රශ්නයක් තියෙනවානේ මන්ත්‍රීතුමා. දැන් ඩොලර් මිලියන 152.23 ආයෝජනය. දැන් මේ ලොකු ආයෝජන එනකොට හැමදාම ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ වෙන්නේ ඇයි? ඔබතුමා කැමති නැද්ද ආයෝජන එනවට මේ ප්‍රදේශයේ ඉතාමත් දිලිඳු ජනතාවක් ඉන්න ප්‍රදේශය. මේ අයගේ සමාජ තත්ත්වය වර්ධනය වෙනවට, ගෙයක් දොරක් හදා ගන්නවට, වාහනයක් ගන්නවට, ලස්සනට ඇඳලා කාලා බීලා ඉන්නවට ඔබතුමාලා කැමති නැද්ද? නැහැ, එහෙම අකමැත්තක් අපේ නැහැ. ආයෝජනයට අපි කැමතියි. ආයෝජනේ මේ රටේ ජනතාවට ලාභෙන්න එපැයි. දැන් මේ රටේ ආයෝජනය කරපුවයි ලාභ ගන්නකො. දැන් අපේ රටේ උග්ගොවියෝ ගන්නකො. දැන් උක්වගාව ඉන්නවා සංඝ, උග්ගොවියෝ ඉන්නවා, උක් කම්කරුවෝ ඉන්නවා, උක් ව්‍යාපෘති ආශ්‍රයෙන් ඇදිච්ච පුංචි පුංචි මුදලාල්ලා කණ්ඩායම් ටිකක් ඉන්නවා. මේ කණ්ඩායමෙන් උග්ගොවි අසරණයි. අපේ රටේ උග්ගොවි අසරණයි. කන්තලේ උග්ගොවිය ගන්න, හිඟුරාණ උග්ගොවිය ගන්න, සෙවනගල ගන්න, පැල්වත්ත ගන්න, උග්ගොවියෝ ගොඩ ආපු මිනිස්සු නැහැ. උග්ගොවි අසරණයි. ඒ මිනිස්සුගේ ශ්‍රමයේ සූරා කෑමට ලක් වුණා. කම්කරුවා ගන්න එතන වැඩ කරන කම්කරුවා දැඩි ලෙස සූරා කෑමට ලක් වෙලා තියෙනවා. එඳ උග්ගහේ පැණි පාලකයන්ට සමහරුන්ට පැණි රහ වෙන්න පුළුවන්. සමහර බලධාරීන්ට පැණි රස වෙන්න පුළුවන්. බහුජාතික සමාගම් වලට පැණි රස වෙන්න පුළුවන්. හැබැයි අපේ රටේ උග් භූමි වල ඉන්න ගොවියෝ සහ ඒ කම්කරුවෝ ගත්තම ඒක පැණි රසක් නෙවෙයි, උන්ට තිත්තක්, නී රසක්, වසක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසායි අපි කියන්නේ මේක සාධාරණයි. ඒතකොට දැන් ආයෝජනය සම්බන්ධයෙන් අපි කියවනේ. දැන් ආයෝජනයද කරන්න ඕනේ. ඉතින් ආයෝජනය කරනකොට මේ තියෙන්නේ මම කියන්නම්කෝ. මෙන්න තියෙනවා ලංකාවට ආනයනය කරපු ආහාර විස්තර සම්බන්ධ විස්තරයක් මං ගාව. මට ඊට ඉස්සෙල්ලා දෙන්න මන්ත්‍රීතුමා, හුඟක් වෙලා රැඳී සිටින ඔබතුමාගේ ප්‍රදේශයේම ස්වාමින් වහන්සේ නමක් 011523383 දුරකථන අංකය මං හිතන්නේ උන්වහන්සේ රැඳී සිටිනවා. ටැම්පිටියේ ඥානানন্দ ස්වාමින් වහන්සේ අවසරයි අපේ හාමුදුරනේ. අපේ මත්නක විද්‍යාරත්න හිටපු මන්ත්‍රීතුමාට යෝජනාවක් කරන්නයි තියෙන්නේ විශේෂයෙන්. ඔව්. මේ මහාය ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් කරන ඉල්ලීමක් මේ. ඔය උපවගා ව්‍යාපෘතිය මහාය ප්‍රදේශයට රැඟදෙන්න ප්‍රදේශයේ මහා සංගරත්නය සියලුම දෙනා මෙදිහත් වුණා. සැබවින්ම මේ වෙන විට මේ අපේ මේ ප්‍රදේශයේ තියෙන ඉඩම් වලට කිසිදු කෙනෙක් ඔප්පුවක් ලබා දෙන්න එකඟතාවය පළ කරලා නැහැ. මේ වැඩපිළිවෙල යටතේ දැනට මහවැලිය සහ ඒ සමාගම එකඟතාවයකට පත්ලා ඉන්න අතිශයක කරපු සාකච්ඡාවකින් මේ ඉඩම් වලට මෙතෙක් වගා කරන ලද අහිංසක ගොවියන්ගේ ඉඩම් වලට ඔප්පු ලබා දෙනවයි කියන එක. ඊළඟට මේ කැඩිලා බිඳිලා කියලා තියෙන බෞද්ධික ප්‍රසංස්කරණය කරලා දෙන්නත් ඒ අය එකඟතාවයකට පත්ලා දෙනවා. මම ඔබතුමාට යෝජනා කරන්නේ සැබවින්ම මෙහි අයහපත් පැත්තක් තියෙනවා නම් අපි ඒ ගැන සාකච්ඡා කළා සංශෝධන මොනවා හරි ඉදිරිපත් කළා හරි දින්තැන්න වෙල්ලස්ස කියන මේ දෙපලා තියෙන අහිංසක දුගී දුප්පත් ජනතාවගේ ආර්ථිකය නඟවා හිටවන්න කිසිදු වැඩපිළිවෙලක් නැවිල්ල තියෙන අවස්ථාවක තමයි මේකත් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මේකේ අයහපත් පැති තියෙනවා නම් අපිට නොපෙනෙන අපි නම් අවස්ථා ගන්නවා සාකච්ඡා කළා මේ සමාගම් එක්කලා. ඉතින් ඒ අය අපේ ඉල්ලීම් වලට එකඟතාවයේ පළ කරලා තියෙනවා. අපේ පලාතේ විශේෂයෙන් ටැම්පිටිය වගේ ප්‍රදේශවල අපි දිවිහිමියෙන් මේ භූමිය රකින්න කැපවෙච්ච හාමුදුරුවරු. ඒ නිසා මේකේදී අපි ඔබතුමාට යෝජනා කරන්නේ පුළුවන් නම් මැදිහත්වල අපිත් එක්ක සාකච්ඡා මණ්ඩපේ එක තැනකට ඇවිල්ලා මේක සාකච්ඡා කරලා මේක දියත් කරගන්න අහිංසක ජනතාව වෙනුවෙන් උපකාර වෙන්න කියන එකයි මම කියන්නේ. ඔබතුමාට පේනන අපිට නොපෙනෙන කිසියම් ආපදාවක් තියෙනවා නම් අපිට එදාට ඒකේදී සාකච්ඡා වෙන්න මේක පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. එහේ 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 ස්වාමීන් වහන්ස මොකද මන්ත්‍රීතුමා කියන්නේ? උන්වහන්සේගේ අදහස් අපේ ගෞරවනීය ටැම්පිටියේ ඥානানন্দ හාමුදුරුවන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මම සතුටු වෙනවා. දැන් අපි ඌව වෙල්ලස ජනායතින් සුරකීමේ පෙරමුණ උන්වහන්සේ සමයට දැනුවත්පත් ඇති. අපි ගොඩනැගුවේ 2006 වසරේ. ඔබතුමාට මේ ස්වාමින් වහන්සේ හමු වෙලා නැද්ද? ස්වාමින් වහන්සේ මගේ මතකයේ හැටියට හමු වෙලා නැතුව ඇති. නමුත් පදියතලාවේ නායක හාමුදුරු කෙනෙක් අපේ සංවිධානයේ ඉන්නවා. එතකොට තිලකසිරි හාමුදුරුව අම්පාරි වුණ අපේ නායක හාමුදුරුව කෙනෙක් අපේ මේ සංවිධානයේ ඉන්නවා. එතකොට ඌව වෙල්ලස බින්තැන නැගෙනහිර තෙපලාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක නාගල රාජමහාවිහාරාධිපති බදුල්ලගමන සුමන සාරනායක හාමුදුරුව මේ ව්‍යාපෘතියට එරෙහිව ඉන්න ප්‍රධාන අපේ නායක හාමුදුරුව. එතකොට මහාචාර්ය සරත් කොටගම මැතිතුමා මේ ව්‍යාපෘති සම්බන්ධයෙන් මේකේ තියෙන හානිකර පැත්ත සම්බන්ධයෙන් එදා සිට අද දක්වා කියන මහාචාර්යවරයෙක්. ඒ කියන්නේ පරිසරය සම්බන්ධයෙන් මහාචාර්යවරයෙක්. එතකොට එතුමාලා පවා මේ ව්‍යාපෘතිය අහිතකර පැත්ත රටට ජනතාවට පෙන්වා දීලා තියෙනවා. එඳ මම කැමති උන්වහන්සේත් එක්ක සාකච්ඡාවට. ඒ වගේම ඔබ වහන්සේට මම කියනවා සමාගම අපේ රටේ සමාගම් මේ විදිහට ජනතාවට සුරංගනා ලෝකමවලා දිව්‍ය ලෝක පෙන්නලා ඇවිල්ලා අපේ රටේ සම්පත් සූරගනී අවස්ථා තියෙනවා. ඌව වෙල්ලස්ස බින්තැන්න කියන්නේ ඉතිහාසෙම ඔය විදිහට බ්‍රිතාන්‍ය ජාතිකයන් ඇතුළු රටේම
ලොකු හානිකට පත්වෙච්ච ප්‍රදේශ. ඕ නැවතත් මේ සමාගම් ඇවිල්ලා ඒ වගේ සුරංගනා කතා කියනවා, අලි දෙන්නම්, කොටි දෙන්නම්, මෙහෙම හදන්නම්, වැව් හදන්නම්, පාරවල් හදන්නම්, විහෙර විහාර හදන්නම් කියලා කියනවා. දැන් අපි දකිනවා දැන් මේ අපේ රටේ සමහර සමාගම් ආවම, බහුජාතික සමාගම් ආවම ජනතාව දිනා ගන්න කරන දේවල් තමයි ඔන්න පන්සලේ චෛත්‍ය හදලා දෙනවා. නැත්තම් ලංකා බිල් පෝණයක් ගිහින් දෙනවා. දැන් මේ සමාගම් මෙහෙම කළා ඉස්සලා 2006. ඊට පස්සේ කිරිහරකෙත් දෙන්නේ බෙදලා දෙනවා. පාසලේ ගේට්ටුව දාලා දෙනවා. පොලිසිය බුදු මැදිරුවක් හදලා දෙනවා. ඊට පස්සේ ඔක්කොම ෂේප්නේ. ඊට පස්සේ ඉතින් මිනිස්සු හිතනවා සමාගම හොඳයි කියලා. නෑ. එහෙම හැම දෙන්නෙම, එහෙම අල්ලස් දෙන්නෙම එතන යම් රහසක් තියෙන නිසා. ඉතින් දැන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මම ඔබතුමා කියන්නේ මේ කතා කරපු ස්වාමීන් වහන්සේ නෑ, මම කතා කරපු ස්වාමීන් වහන්සේට කිව්වා නෙවෙයි. මේක පොදු කාරණේ. මට මේ ව්‍යාපෘතිය තියෙනවා වාර්තා. මේ සමාගම විසින් ඉංග්‍රීසි පන්ති පැවැත්වුවා, අර පන්සලේ මෙහෙම චෛත්‍ය හැදුවා, පාසලේ ගේට්ටුව හැදුවා කියලා මේ ඔවුන්ගේ ලේඛන මංගාව තියෙනවා. ඒක ඔබතුමා කියන්නේ මේ වැරදිද? වැරදි කියන්නේ මෙහෙම, ඒකේ තියෙනවනේ කූට අරමුණක් සංක. එහෙම අපි ජනතා විමුක්ති පෙරමුණත් එක්ක ඒක වැඩ කරනවානේ, සමාජ සේවා වැඩ විවිධ. ඒක දැන් දේශපාලන ව්‍යාපාරයක් හැටියට ජනතාවට සේවය කරන එකයි. සමාගමක් ඇවිල්ලා ජනතාව මේ එනේ විරෝධතාවයන් මැඩගන්න එක් එක් පුජ්‍යලයන් දිනා ගැනීමට කටයුතු කිරීමයි සංක දෙකක් විදිහට තේරුම් ගත්තොත් හොඳයි කියලා මගේ කල්පනාව. ඔබට මේක නොතේරෙනව නෙවෙයි, ඔබේ හෘද සාක්ෂිය නොදන්නව නෙවෙයි කියලා මම හිතනවා. නමුත් ඒක තමයි ඇත්ත ස්වභාවය. එහෙම වුණොත් අපේ රටට ගොඩක් වරදිනවා. ඒ හින්දා පෘතුගීසින් ඇවිල්ලා එතකොට ඒ කාලේ රටේ පාලකයන්ට කිව්වා අපි මේවා කරලා දෙන්නම් කියලා. ලන්දේසින් ඇවිල්ලත් එහෙම කිව්වා. ඉංග්‍රීසින් ඇවිල්ලා කිව්වා දලදාව රැකලා දෙන්නම් කියලා. ඔක්කොම රැක්කනේ අන්තිමේට. ඔක්කොම කරානේ. ඒ වගේ තමයි ඉතින් මේ දැනුත් වෙන්නේ. ඉතින් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් මම කියන්නේ, මම ඉස්සෙල්ලා ඔබතුමාටත් පැහැදිලි කළා. මේ ඉඩම් ඔය ඔප්පු දෙනවා කිව්වට, දීමනා පත්‍ර දෙනකොට මේ මම පැහැදිලි කරා. එහෙම එකක් මේ කැබිනට් පත්‍රිකාවේ නැහැ. මේ කැබිනට් පත්‍රිකාව දැම්මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ පෙබරවාරි මාසේ. මේ තියෙන්නේ එතුමාගේ අස්සන. මේ තියෙන්නේ ජනවාරි මාසේ 20 වෙනිදා. ඔව්, මහවැලි සංවර්ධන පරිසර අමාත්‍ය වෙල. ඉතින් එහෙමතුමා 1.5 කියනවනේ. මේක කොහෙද මට පෙන්වන්න, සංක පෙන්වන්න මේක ඔප්පුවක් දෙනවා කියලා. ඊළඟට ওই විදියටම බූකටේට් සමාගම ලංකාවට ඉස්සලා ආවේ මේ වෙල්ලස්ස කොතනද දන්නවද? පැල්වත්තට ආවේ. මොණ්ඩාගල් පැල්වත්තට ආවේ. ඒ ඇවිල්ලත් ඒ කාලෙත් කිව්වා ගොවියන්ට දෙනවා ඔප්පුව දීමනා පත්‍රය. මම ගෞරවනීය ස්වාමින් වහන්සේගෙනුත් ඉල්ලනවා, අපේ ප්‍රදේශ ජනතාව, රටේ ජනතාව ඉල්ලනවා පැල්වත්තේ අදක් ගොවින්ගේ දැන් කතා කරලා අහන්න ඔප්පුවක් තියනවද කියලා. දැන් අහන්න බලපත්‍රයක් තියනවද කියලා. මේ මිනිස්සු මොකද දන්නවද? තමන් උපන් බිමේ නිජ භූමියේ තමන් භුක්ති විඳපු ඉඩම් උක්වගාව සඳහා ගැට ගහලා ජූසුම් ගස්සලා ඒ මිනිස්සු අර කොම්පැනි ශ්‍රමිකයෙක් කරනවා, කම්කරුවෙක් කරනවා, කුඹුරෙන් ඇදලා ගන්නවා, හේනෙන් ඇදලා අරන් කොම්පැනික කුලී කම්කරුවෙක් බවට පත් කරනවා. ඊළඟට සංක මේක මම කියාගෙන ආවේ, දැන් ඉස්සලා මතුවෙච්ච ප්‍රශ්නයක් තියෙනවානේ, මේ ආයෝජනයට විරුද්ධද මේ ප්‍රදේශ සංවර්ධනය කරන්නේ නැද්ද? අපිට විකල්ප තියෙනවා. අපි පැහැදිලි කරන්නම්කෝ. මේ තියෙන විකල්ප මෙන්න ලංකාවට ආනයනය කරපු ආහාර ද්‍රව්‍ය. මම මේ 2006 කියන්නේ මේ ඇවිල්ලා පාර්ලිමේන්තුවේ අපි මේ මේකෙන් ගත්ත සංඛ්‍යාලයකන ස්වභාවික පැණි ගෙනල්ලා තියෙනවා කිලෝග්‍රෑම් 53,831. ඒකට වියදම් කරලා තියෙනවා මුදල 1,21,33,011. එතකොට මුං ඇට ඔය කියන මහ ඔය පදිය තලාව රිදීමාලියද බිබිල ප්‍රදේශය හදන්න පුළුවන්. මුං ඇට කිලෝග්‍රෑම් ගෙනල්ලා තියෙනවා 1,14,94,720. ඒකට වැය කරලා තියෙනවා 39,04,22,678. රටමෑ ගෙනල්ලා තියෙනවා කිලෝ 71,530. කව්පි ගෙනල්ලා තියෙනවා 3,49,250 කිලෝ. අත්තික්ක ගෙනල්ලා තියෙනවා කිලෝ 135. ඒ සඳහා වැය කරලා තියෙනවා රුපියල් 31,074. අපේ පැතිල ඕන තරම් අත්තික්ක තියෙනවා. ගෙනත් දෙන්න පුළුවන්. පේර ගෙනල්ලා තියෙනවා. අඹ ගෙනල්ලා තියෙනවා. මේ ඔක්කොම අපේ ප්‍රදේශේ වගා කරන්න පුළුවන් දේවල්. දොඩම් ගෙනල්ලා තියෙනවා. නැවුම් දොඩම් ගෙනල්ලා තියෙනවා කිලෝ 48,80,935. බිබිල කිව්වම දොඩම් සංඝ. හරිද? ජමනාරං ගෙනල්ලා තියෙනවා. දෙහි ඔය මහවැය පදිය තලාව අපේ පැතිවල දෙහි කුණු වෙනවා. කිලෝග්‍රෑම් 5150ක් ගෙනල්ලා තියෙනවා. 15,89,529ක් මේකට වැය කරලා තියෙනවා. ඉතින් දැන් මේ ප්‍රදේශය හදන්න ඕන නම් ජලයේට ප්‍රශ්නේ වෙන්නේ නැහැ. දැන් ඔය ලයිස්තු වෙනා නේද සීනි ගෙනල්ලා තියෙනවා ඩොලර් මිලියන 250ක් කියලා. තියෙනවා. සීනිත් ගෙනල්ලා තියෙනවා. ඉතින් ඒකෙන් 14%ක් අඩු කරන්න යන්නේ මන්ත්‍රීතුමා. දැන් මෙහෙමනේ සංඝ, දැන් අපේ භූමිය මම මුලින් කිව්වනේ කලමනාකරණය කරන්න ඕනේ කියලා. උග්ගහ කියන්නේ වතුර අදින ගහ. පැණි කියන්නේ වතුර, පොළොවේ වතුර ටික අදිනවා. අක්කර 62,500ක ගස් සිටෝලා පොළොවේ ජලකන්ද ඇද්දට පස්සේ මොකද වෙන්නේ? පදිය තලාවට, මහවැයට, රිදීමාලියද්දට, මයියංගනේට, බිබිලට, මැදගමට, මඩුල්ලට, ලුණුගලට මොකද වෙන්නේ? මේක වියලි කලාපය. දැන් ඔය කර්මාන්සාලාව ගහන්න හදන ඇකිරංගපුර දෙහිගම් ප්‍රදේශයේ මදුරාව කියලා ඔයක් ගලාගෙන යනවා. ඒකේ ජුනි ජූලි අගෝස්තු මාසවල මිනිස්සුන්ට බොන්න වතුර නැති නිසා මදුරාව ඔය වලවල් ගහලා කලවලට පොල් කට වලින් පුරවගෙන මිනිස්සු වතුර බොනවා, නාන එහෙම කරනවා. එතකොට ඒ ප්‍රදේශයේ අක්‍ර 62,500 කුක්වගා කරලා වතුර ටික පොළවෙන් ගත්තට පස්සේ සතා සීපාවට මොකද වෙන්නේ? 10 කලට මොකද වෙන්නේ? මං ඉස්සලක වර උක්වගාවන් වලට ඔක්කොටම වාරි ජලය දෙනවා ගොඩක් තැන්වල. මේකට කොහෙන්ද ජලය?
මේක මේ ව්‍යාපෘති වාර්තාව එක එක තැනක තියෙනවා. කර්මාන්ත ශාලාවකට දිනකට අවශ්‍යයි වතුර ලීටර් 28,30,000ක්. 28,30,000ක් ලීටර් ඕනේ. කොහෙන්ද ගන්නෙ? භූගත ජලය ගන්නෙ. භූගත ජලය ගන්නෙ. එතකොට ඒ ප්‍රදේශෙ මොකද වෙන්නේ? ඒක ලොකු හානියක් නේ. එයින්ද ඇයි මේ වගේ වගවලට යන්න බැරි? කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නිර්දේශ කරලා තියෙන ඔයි කියන මහවැය පදිය තලාව ඔයි කියන ප්‍රදේශය ඇතුළු අපේ ප්‍රදේශවලට නිර්දේශ කරපු භෝග තියෙන මොනවද? මුං ඇට, කව්පි, ධාන්‍ය වර්ග, ඉරිඟු. එතකොට දැන් මේ රඹුටන් ගන්නකො, මල්වානේ රඹුටන් වාරි නෙවෙයි, එහෙ රඹුටන් වාරි. කුරුඳු හැදෙනවා. රබර් හොඳටම හොඳයි මහවැයට පදිය තලාවට, රිදීමාලියද රබර් හොඳයි. එතකොට ගම්මිරිස් වලට හොඳයි, බඩිරුංග වලට හොඳයි. ඉතින් මේවා ජලයට හානි කරන්නේ, සතා සීපාවට හානි කරන්නේ, පස විනාශ කරන්නේ නැහැ, පස සෝදාගෙන යන්නේ නැහැ. මහ පොහොරක්, මහ වසක් විසක් මේකට එන්නේ නැහැ. මේ සල්ලි නේද අපේ මිනිස්සුගේ ආර්ථික මේක හදන්න පුළුවන් නේද? ඇයි මේවට යන්නේ නැත්තේ? මේවා මොකද්ද තියෙන ප්‍රශ්නේ? ඉතින් ඒ ආයෝජන ගේන්නකෝ. අපි ඒවට පාත් කියනවාද කියලා බලන්න. එවැනි ආයෝජක ගේන්න, ඒවට අපි එකඟයි. එහෙනම් බිබිල කිව්වම දොඩම් වලට ප්‍රසිද්ධයි. අද බිබිල දොඩම් සෑහෙන විනාශයි. ඒවා බහුජාතික සමාගම් කළේ. එහෙනම් ඔය මහ ඔය පදිය තලාව කියන්නේ ඒ කාලේ යුද්ධෙන් බැටකාපු හොඳ ශාස්ත්‍රීය සාරවත් ඉඩම්. ඇයි මේ සමාගම නිකමට හිතන්නේ නැත්තේ? කන්තලියට යන්නේ නැත්තේ? අච්චර පහසුකම් තියෙන ඉඩම දාලා මේ ඉඩමට මෙන්නේ? එතන ප්‍රශ්න තියෙනව නේද? අන්න ඒ නිසා අපි කියනවා මේක ලොකු ප්‍රශ්නයක්. පරිසර ප්‍රශ්න තියෙනවා, ආර්ථික ප්‍රශ්න තියෙනවා. ඒ හින්දායි අපි එකඟ නැත්තේ. නැත්තම් මේ ආණ්ඩුව කරන හැම දෙයකටම විරුද්ධයි, සංවර්ධනයට විරුද්ධයි කියන කාරණයට අපි එකඟ නැහැ. අපි සංවර්ධනයට පක්ෂයි. අපි විරුද්ධ වන්නේ මේ විනාශයට පමණයි. අපි අද 360 රැඳී සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත්න මහත්මයා සමගින්. 011523814 අපේ සුපුරුදු දුරකථන අංකයේ විවෘතයි ඔබේ ප්‍රශ්න කිරීමේ අයිතිය වෙනුවෙන්. 011523814 මන්ත්‍රීතුමා, ඔබතුමාට දියවැඩියාව එහෙම තියෙනවද? මට කෙසේ වෙතත් රටේ නම් දියවැඩියා රෝගීන් ගොඩක් ඉන්නවා. ඒකද මේ සීනිවලට මෙච්චරම? එකක් මම හිතනවා ඔබ පටන් ගත්ත තැන හොඳයි කියලා. දැන් ඇත්තම ගත්තොත් අපේ රටේ පාලකයෝ කල්පනා කරන්න ඕනේ මේ සීනි පරිභෝජන නිසා අපේ රටේ තියෙන ප්‍රශ්න සැලකුවොත් සීනි පරිභෝජනය අඩු කරන්න ඕනේ. කළමනාකරණය ගැන ඔබ ඉස්සෙල්ලා කතා කරන්නේ. සීනි පරිභෝජනය ගැන, සීනි පරිභෝජනය යම් අඩු කිරීමට ලක් කරන්න ඕනේ. මොකද ඒකට යන සෞඛ්‍ය වියදම වැඩි. පවුල් ඇතුලේ සිදුවෙන මේ අර්බුද වැඩි. සීනිින්ද කොහොමද පවුල් අර්බුද ඇති? පවුල් අර්බුද කියන්නේ අපි හිතමු ගෙදර ස්වාමි පුරුෂයා දියවැඩියා රෝගියෙක් බවට පත් වෙනවා. ඔහු මරණයට පත් වෙනවා. ඒක පවුලේ අර්බුදයක් බවට පත් වෙනවානේ. එතන ගෙදර ආර්ථිකයට ප්‍රශ්නයක් වෙනවා. ගෙදර අනික දූ දරුවන්ට ප්‍රශ්නයක් වෙනවා. එහෙනම් ඇත්තම ගත්තොත් ඒක කළමනාකරණය කරන්න ඕනේ. මම හිතනවා මාතෘකාව ඔබ ඔතනින් ගත්තේ ඒකේ. දැන් අපේ රටේ එහෙම තියෙද්දි අපේ රටේ පාලකෝ එහෙම නෙමෙයි සලකන්නේ. දැන් ලෝකෙ අනිත් පැත්තෙන් ගත්තම සීනි නිෂ්පාදනය සම්බන්ධයෙන් ගත්තම ලෝකෙ බොහෝ රටවල සීනි නිෂ්පාදනය සඳහා ඒ රටවල් දිරි දෙනවා, සහනාධාර දෙනවා. එහෙනම් ලෝකෙ සීනි නිෂ්පාදනය අපේ රටේ සීනි නිෂ්පාදනය ගත්තම අපේ රටේ සීනි නිෂ්පාදනය සඳහා යන වියදම එක පැත්තකින් වැඩි. ලෝකෙ සීනි නිෂ්පාදනය සඳහා යන වියදම අඩුයි. එහෙනම් අපිට ආනයනය කරලා අපේ අත්‍යවශ්‍ය ප්‍රමාණය ගෙනාවත් අපි හිතනවා අපේ රටේ තියෙන දැන් වර්ග කිලෝමීටර 65,610ක භූමියක්නේ. එතකොට මේ සුළු භූමි ප්‍රමාණයක් වටිනා විදියට කළමනාකරණය කරලා අපේ ජනතාවටත් ලාභයක් වෙන විදිහට, ආර්ථික ලාභයක් වෙන විදිහට, පරිසරයට හානියක් නොවන විදිහට වඩා වටිනා විදිහට කළමනාකරණය කරගත්තොත් අපි හිතනවා මේ භූමිය අපි මේට වඩා පරිස්සමින් මේ යම් සැලසුම් සහගතව කළමනාකරණය කළ යුතුයි කියලා. නමුත් අපි දකිනවා අපේ රටේ හිටපු පාලකයොත්, වර්තමාන පාලකයොත් එවැනි කළමනාකරණයකින් තොරව මේ රටේ පවතින ඉඩම් බහුජාතික සමාගම් වලට දෙනේවා, නාස්තිකාර ලෙස පාවිච්චි කරනවා, මහා වන තීරු විනාශ කරන හැටි, ඒවත් එක මහා පරිසරක ප්‍රශ්න ඇති වෙනවා, ආර්ථික ප්‍රශ්න ඇති වෙන හැටි අපි දැකලා තියෙනවා. ඉතින් ඒ අනුව ගත්තොත් අපි මේ දවස්වල සටනක නියැලෙනවා. මේක 2006 පටන් ගත්ත සටනක්. අපේ ඌව වෙල්ලස්ස බින්තැන්න කියන පළාත් තුනේ, ඒ කියන්නේ දිගමඩුල්ල, මොනරාගල, බදුල්ල කියන දිස්ත්‍රික් තුනේ 2006 ආව කැබිනට් පත්‍රිකාවක් දාලා අක්කර 65,000ක් උපවගාවක් සඳහා දෙන්න. එතන සිට ඒ සටන ඉතින් අදත් අපි දියත් කරන්න වෙලා තියෙනවා. මොකද මේ එළඹෙන පරිසර දිනේ ජූනි 5 වෙනිදා ලෝක ඉතිහාසයේ වාර්තාවක් තියන්නන දිනයක් නේ ලංකාවේ. පරිසර දිනේදී ලංකාවේ පරිසර ඇමතිවරයා, ඒ කියන්නේ ජනාධිපතිවරයා, පරිසරයට හානිකර ව්‍යාපෘතියකට මුල් ගලක් තියන්න යනවා මේ අපේ රිදීමාලියද දෙහිගම උක්වගා ව්‍යාපෘතියට. එතකොට ඒ සඳහා ඔවුන් යට කරන්න හදනවා අක්කර 62,500ක භූමියක්. එතකොට මේ අක්කර 62,500 කියන භූමිය ඉතා වටිනා භූමියක්. ඉතා වටිනා භූමියක් කියලා කියන්නේ එක පැත්තකින් නිල්ගල ඖෂධ වනය, අනිත් පැත්තේ මාදුරු ඔය වනය, අතරමැදි තියෙන කලාපය. ඒ කියන්නේ දැනටත් මේ අලි එහාට මෙහාට මාරු වෙන අලි මංකඩ. යන්නේ ආ මංකඩ මැද තමයි උක්කර්මාන්ත ශාලාවක් බිහි කරලා මහා උක් ව්‍යාපෘතියක් ආරම්භ කරන්න නියමිත වන්නේ.
එතකොට ඒ ව්‍යාපෘති ආරම්භ කිරීම සමග අක්‍ර 62500ක උක් ව්‍යාපෘතියක් ආරම්භ කරාම ඒකී භෝග වගාවක් ආරම්භ කරාම මහා පොහොර ප්‍රමාණයක් යොදවලා මහා බෙහෙත් ප්‍රමාණයක් යොදවලා මහා පාස කාදනය කරලා මේ කැලෑ විනාශ කරලා ඒ වගේ උක් ව්‍යාපෘතියක් ආවට පස්සේ ඒ ප්‍රදේශයේ ආර්ථිකය උඩු යටිකුරු වෙනවා සමාජ ජීවිතය උඩු යටිකුරු වෙනවා පරිසරයට සෑහෙන බලපෑමක් එනවා අලි මිනිස් ගැටුම් වර්ධනය වෙනවා මෙවැනි ක්‍රියාවලියකට මේ ප්‍රදේශය හසු වෙනවා ඉතින් අපි දකිනවා පරිසර අමාත්‍යවරයා හැටියට මෙරටේ වටිනා පාරිසරික කලාපයක එවැනි මුල් ගලක් තබලා පරිසරයට හානි කරන ව්‍යාපෘතියකට මුල් ගල තැබීම ලෝක පරිසර දිනයේදී සාධාරණ වන්නේ නැහැ. ඒක ලෝක ඉතිහාසගත වෙන ටිකක් නරක පූර්වාදර්ශයක් බවට පත් වෙයි. එඳා වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට අපි කියනවා නැවත මේ ගැන සලකා බලන්න වෙයි කියලා. මොකද මේ සම්බන්ධයෙන් බලවත් විරෝධයක් ජනතාව අතර මතුවෙලා තියෙනවා. ඔබතුමා ඔය මේ අක්කර 62500 ඔය මොනමිනින් දෝර වගේ මේකෙන්ද ඔබ ගන්නවා දැන් ගත්තොත් මේ තියෙන මංගාව කැබිනට් පත්‍රිකා මේ තියෙන කැබිනට් පත්‍රිකා ඕක මංගාවක් තියෙනවා ඔබතුමා කියන්න බලන්න මොකද්ද ඔක මේ කැබිනට් පත්‍රිකා ගත්තොත් දැන් මේකේ තියෙනවා මේ කොච්චර ඉඩම් ප්‍රමාණයක් ගන්නවද කියලා දැන් මේකේ තියෙනවා ඔබ අරගෙන බලන්න ගොයි පවුල් කීයක් ඉන්නවද ගොවි පවුල් 7500ද 7500ක් 10174 කියලා තියෙනවා. ඔව්. එතකොට එකතැනක තියෙනවා හෙක්ටයාර් 2.5 ගානේ දෙනවා කියලා එක් ගොවි පවුලකට. ඔව්. එතකොට 10000කට 2.5 ගානේ කොච්චරද? හෙක්ටයාර් 25000යි. ඔව්. හෙක්ටයාර් එකක් කියන්නේ? ඔව්. අක්කර දෙකමාරයි. ඔව්. එතකොට දෙකමාරේව 25000ක් ගන්න බලන්න. නෑ නෑ දැන් ඔය ගොවි පවුල් වලට දෙන ගානනේ ඔබතුමා. ඔබතුමාව ජනතාව නොමග යවනවා. ඔව්. දැන් ඔය අනවසර ගොවි බිම් වල ඉන්න ජනතාවට දෙයියනේ කියලා තමන්ගෙම වගාවක් කරගන්න ඉඩමක් දෙනවා. දැන් ඒක ඔබතුමා මේ බහුජාතික සමාගමකට දෙනවයි කියලා දක්වනවා. මෙතන හරියටම හෙක්ටයාර් 200යිනේ මන්ත්‍රීතුමා මේ කියන ආයතනයට මේ සිංගප්පූරු ආයතනයට ලබා දෙන්නේ. 200යි නෙවෙයි. හෙක්ටයාර් 149.3 කර්මාන්ත ශාලාවට. ඔව්. ඒ කියන්නේ හෙක්ටයාර් 200න් 149 මේගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. කර්මාන්ත ශාලා භූමියට දෙනවා හෙක්ටයාර් 149.3ක්. ඔව්. ඒ දෙන භූමිය කියලා කියන්නේ 1980 දශකයේ ජනාධිපති කාර්යසද සාධක බලකාය විසින් ওই දෙහිගම ඇකිරියංගුඹුර ප්‍රදේශයේ ජනතාවට බෙදා දීපු ඉඩම්. දැනටත් ඒ වගේ යම් යම් වගා කරනවා. හේන් වගාව තියෙනවා, තේක වගාව තියෙනවා, රබර් වගාව තියෙනවා, තල වගා කරනවා, මිනිස්සු එහෙම වගා කරන භූමිත් මේක ඇතුලේ තියෙනවා. ඒ වගේ බඩිරුම් වගා කරනවා, ලඳු කැලෑ තියෙනවා. එතකොට මේවා මිනිස්සු භුක්ති විඳපු ඉඩම් සහ ජනාධිපති කාර්යසාධක බලකායෙන් දීපු ඉඩම්. මේවා උදුරගෙන තමයි දැන් මේක හෙක්ටයාර් 149.3ක් කර්මාන්ශාලාව සඳහා දෙන්නේ. එතකොට දැන් ඔබ මට මේකක් කිව්වනේ. දැන් මෙන්න තියෙන පුළුවන් නම් කැමරාව අල්ලන්න. මෙන්න මේ තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් වර්තමානයේ මේ මෑතක දාපු කැබිනට් පත්‍රිකාව මෙන්න දෙන්න හදන හැටි ඉඩම්. 1.5 දැනට මහවැලි ඉඩම් අනවසරෙන් අත්පත් කරගෙන හේන් ගොවිතැනේ යෙදෙන 7500ක් පමණ වූ ගොවි අපිට අලි වැටවල් ගැහුවේ නැහැ. අද රටේ අහිංසක ජනතාව අධිවේගී හදනවා, නෙළුම් පොකුණු හදනවා, නෙළුම් කුළුණු හදනවා, මහා දේවල් හදනවා. නමුත් මේ රටේ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරන්න තාම අලි වැට ගහන්න බැරුණා. අලිය රකින්නත් බෑ, මිනිහ රකින්නත් බෑ, ආණ්ඩු බිහි වෙනවා. ජනයා රකින්න බැරි ආණ්ඩු, සතා සීපව රකින්න බැරි ආණ්ඩු, මේ වගේ බහුජාතික සමාගම් ගෙනලා කියනවා අලි වැට ගහනවා, බේරනවා. ඔය බේරලා තියෙන්නේ ඒකනේ අපි කිව්වේ. ඊළඟ ප්‍රශ්නේ මේක වැදගත්ම කාරණා කීපයක් කියන්න ඕනේ. දැන් මේ භූමිය සම්බන්ධයෙන් අපි මේ විදිහට අදහස් දක්වනකොට දැන් මේ සමාගම ඉස්සලම ඉල්ලුවේ කොහෙද දන්නවද සංඝ? ඉස්සලම ෆැක්ටරිය ගහන්න ඉල්ලුවා නිල්ගල භූමිය. ඒක ප්‍රතික්ෂේප වුණා. ඊළඟට ඉල්ලුවා සේනානායක සමුද්‍රයේ ඉහත්තෑව, බැඳියාව, මැදගම් ප්‍රාදේශීයයන් කොට්ටාසි වටිනා ඉඩම්. ඒක ප්‍රතික්ෂේප වුණා. තුන්වෙනියට ඉල්ල පීඩම තමයි දැන් දීලා තියෙන්නේ. නිල්ගලයි වැදි ජනතාව හින්දාද ප්‍රතික්ෂේප වුණේ? මේ තියෙනවා මගේ මේ වාර්තාව තියෙන ඕන බලන්න. ශේෂ්ත්‍ර පරීක්ෂණ වාර්තාව 2006 මාර්තු 16/17 මේ පරීක්ෂණයට ගියේ කවුද? මේ පරීක්ෂණයට ගියා W.M. ජයතිලක මහත්තයා අතිරේක ලේකම් ඉඩම්. ඊළඟට ඒ කාලේ හිටපු වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල් M.P. සරත් ප්‍රනාන්දු මහත්මයා. ඔවුන් මේ කියනවා නිල්ගල දෙන්න බැරි හේතුවක් කියනවා. මේක අරලුබුළු නෙල්ලේ තියෙන ආයුර්වේද මහා ඖෂධ වනයක්. ඒක දිය නොහැකි කියනවා. ඉල්ලුවා, ඉල්ලු හින්දානේ මේක දැම්මේ, දුන්නේ නැහැ. ඊළඟට මේ තියෙනවා දෙවෙනි එක බිබිල කොටසේ බිබිල B2 තියෙන හාපොළ හාමාපොළ ග්‍රාමයේ නිලධාරි වසමට අයත් කොටස. ඒක දෙන්නත් බෑ කිව්වා. අන්තිමේට මොකක් දන්නවද ඉල්ලුවේ? අන්තිමේට ඉල්ලුවා මෙන්න මේ රිදී මාලියක් දීඩම. මෙන්න ඒක ගැන තියෙන විදිය. මේ මම මේ කියන වார்த்தාවේ තියෙන විදිය මම මේ කියන්නේ. ඒ වார்த்தාවේ වුන් කියනවා මේක දෙන්න බැරි හේතුව මෙන්න මේ විදියට. කොහොමද කියන්නේ? මාදුරු ඔයේ සාකාවක් බව දැන ගැනීමට ලැබිනි. යෝජිත බිම් කොටස තුලද මීගහ කඳුර නැමැති තරමක විශාල ජල කඳුරක්ද, ඒට අමතරව තවත් කුඩා ස්වභාවික ජල මාර්ග කිහිපයක්ද දක්නට ලැබුණ අතර ඒ සියල්ල ඉහත මාදුරාව ඔය පෝෂණය කරන අතර මේ මාදුරුවේ ජලාශයට ජලය සපයන අතුගංගාවක් ලෙස සැලකිය හැකිය. එසේම යෝජිත බිම් කොටසේ කෙළවරක
උළුල්ලහා වල් ඉහළ යනුවෙන් කුඩා කඳු වැටි දෙකක් පිහිටා ඇති ඇති අතර උළුල්ල කන්දෙන් පෝෂණය වෙන ඇල්ලේ කඳුරු උපයෝගී කරගෙන ඇල්ලේ වැව යනුවෙන් ගොවිතැන් කටයුතු සඳහා ජලය ලබා ගැනීමට කුඩා වැවක් සුළු වාරි මාර්ග ව්‍යාපෘතියක් යටතේ ඉදිකර ඇති බව වල් ඉහළ කන්දෙන් මීගහ කඳුර එකතුව මදුරා ඔය පෝෂණය කරන බවත් නිරීක්ෂණය විය. එහෙම කියලා ඔහු අවසානයේ මෙන්න මෙහෙම කියනවා. උක්වගාව සඳහා බින් සකස් කිරීම නිසා වැහි කාලවලදී නිරන්තරයෙන් පස සෝදා යාමෙන් ඇතිවිය හැකි සියලු අහිතකර තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් ඇත. තුරු වැස්ම ඉවත් වීම සියලු දිය කඳුරු සහ ජල මූලාශ්‍ර සිඳී යාමට ඉවහල් විය හැකි අතර ඍජුවම ජල පෝෂක ප්‍රදේශ විනාශය වීමට ඉඩ ඇත. ඇකිරියන් කුඹුර බින් කොටස මෙම ව්‍යාපෘති සඳහා ලබා දීම නිර්දේශ නොකරන බව කාරුණිකව දන්වා සිටිමි. නිර්දේශ කළේ නැහැ. දේශපාලන බලය පාවිච්චි වුණා. මේ වාර්තා පැත්තකට දැම්මා. අන්තිමට මේවා සම්මත වුණා. මේවට දැන් දෙන්න හදනවා. මම අහනවා සාධාරණයිද කියලා. ඇයි මේ නිලධාරිපත් කරේ? ඇයි මේ ශේස්ත්‍ර පරීක්ෂණ තිබුවේ? ඇයි ඒ පරීක්ෂණෙන් බෑ කියපු ඉඩමක් දුන්නේ? දැන් දීලා නැති ඉන්නේ. ලංකාවේ සුවිශාලම කටුවුණ ප්‍රජාව තියෙන්නේ මෙතන. ඊළඟ ප්‍රශ්නේ. මොකක්ද තියෙන්නේ? කටුවුණ ප්‍රජාව. ස්වභාවික කටුවුණ ප්‍රජාවක් තියෙනවා මෙතන. ඒක ලංකාවේ සුවිශාලම ප්‍රජාවක්. ඒ ආශ්‍රිතව විශේෂ ජීවීන් ප්‍රමාණයක් ඉන්නවා. මහාචාර්ය සරත් කොටක මහත්තයා කියනවා. ඔවුන්ට හානි වෙන්න පුළුවන්. ඒ වගේම මේ 1980 දශකයේ වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් හැටියට කටයුතු කළ මහාචාර්ය සරත් කොටක මහත්තයා. එතකොට නිල්ගල අලි මාදුරුවේට මාරු වෙන අලිමංකඩ හැටියට මෙතන අලිමංකඩ පිහිටවන තීන්දුව කරා. නමුත් ගොබින්ගෙන් ආපු විරෝධතාවයන් හින්දා මෙතන අලිමංකඩ හදන්න බැරිුණා. අන්නේ අලිමංකඩේ තමයි අදගෙනලා උක් ෆැක්ටරිය දාන්න හදන්නේ. අලියා කියන්නේ පැණි රහට කැමති සතා. උක් කණ්ඩ එනවා. ඒ නිසා ආවට පස්සේ තමයි මිනිස්සු සමතලා කරලා මිනිස්සු මරලා යන්නේ. එවැනි තැනක කර්මාන්සාලාවක් දැම්මොත් ওই පුවක් පැලේට එන අලි, නිල්ගලින් එන අලි, මාදුරුවෙන් එන අලි ගම් වදින එක නවත්තන්න බෑ. එහෙනම් මේ විනාශයට අපි කොහොමද එකඟ වෙන්නේ? මේක සාධාරණද? ඔක සංවර්ධනයේද කියන්නේ? දැන් ඔබතුමා හිතනවද දැන් ඔබතුමාම කියන විදිහට බොහොම සූක්ෂම විදිහට ක්‍රියාත්මක වෙන මේ බහුජාතික සමාගම් මේ අලියට කන්න උක්වවයි කියලා උතන? අලියට කන්න උක් කෙසේ වෙතත් දැන් අලි කනවනේ දැන් තැන් තැන්වල උගස් නෑ නෑ දැන් ඔය තරම් අවදානම් සහගත ස්ථානයක් නම් පෙන්රහට වහ වැටුණු අලිය ඇවිල්ලා උතන්ට පහර දෙනවා නම් ඔය සූක්ෂම බහුජාතික සමාගම උතන ඔබ හදයිද? නෑ මෙහෙම දැන් හදලා තියෙනවනේ. කේල් හදලා තියෙනවා, අන්නාසි හදලා තියෙනවා, උක් හදලා තියෙනවා, නැතුව නෙවෙයිනේ. ඉතින් මිනිස්සු මැරෙනවා, මිනිස් ජීවිත තුට්ටුකට මායින් කරන්නේ, අලි මැරෙනවා, අලු ඒවා මායින් කරන්නේ නැහැ. ඉතින් වැඩි වියදමක් නැතුව පොඩි වන්දියක් ගෙවලා මිනිහෙකුට වන්දියක් දීලා මේක බේරෙන එක සුදුසුයි. නමුත් ඔබ හිතන්නේ අපි හිතනවා ඊට වැඩිය මේ රටේ සතා සීපාව සුරක්ෂිත වන්න ඕනේ, මේ රටේ ජල සම්පත සුරක්ෂිත වන්න ඕනේ, මේ රටේ වන සම්පත සුරක්ෂිත වන්න ඕනේ, මේ රටේ ජනතාවගේ ආර්ථිකය නගා සිටවන්න ඕනේ. ඒවට සැබෑ සංවර්ධනය ගේන්නේ. මේවා සංවර්ධනයක් නෙවෙයි. මේවා විනාශකාරී ව්‍යාපෘති. අපි ඒකටයි මේක ඉරෙහි වෙන්නේ. ඊළඟට මට පොඩි අවස්ථාවක් දෙන්න. මේ කර්මාන්සාලාව දාන ඉඩම සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් යටතේ පරීක්ෂාවක් කළා. ඒක කරේ 2007/10. මෙන්න මේ පරීක්ෂණ වාර්තාව. මේකට ආවා එම් රංජිත් කුමාර මහත්මයා, පරාක්මඩි බණ්ඩාර මහත්මයා, සමීර ආරියතිලක මහත්මයා, මේ පුරාවිද්‍යා සහකාර නිලධාරින් මේ ආවේ. ඔවුන් ඇවිල්ලා මේ කර්මාන්සාලා භූමිය පරීක්ෂාවට ලක් කරා. ලක් කරලා මෙන්න ඔවුන් කියනවා පුරාවිද්‍යා ස්ථාන හතක් අඳුර ගන්නවා මේ කර්මාන්සාලා භූමිය. අංක 1 කටාරම් සහිත ලෙන. අදාළ ව්‍යාපෘතියේ ඉදිකිරීම් වලට යෝජිත භූමියේ මැද කොටසේ පිහිටි මැද කොට කන්ද නැමැති කුඩා කඳු ගැටේ නැගෙනීර බෑවුමේ පිහිටි කටාරම් සහිත ලෙනකි. ලෙනේ දිග මීටර් 18ක් පමණද, ගැඹුරු මීටර් 10ක් පමණද, උස මීටර් 7ක් පමණද වේ. ඔන්න ලෙනක් තියෙනවා. ඔය කවුද ඔකේ වාර්තාව සපයලා තියෙන්නේ? මම ඉස්සලා කිව්වේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මේ ඉන්නේ. ඔන්න අල්ලන්නකෝ කැමරාව. මෙන්න නිලධාරීගේ නම් ටික. මම ඉස්සලා කිව්ව නිලධාරී. ඔවුන් සැපෙව්වා. ඊළඟට නෑ දැන් මම ඔබතුමාට ඕකට ලිපියක් ඉදිරිපත් කරන්නම්. මහාචාර්ය රාජ් සෝමදේව ලංකාවේ පුරාවිද්‍යාව පිළිබඳව ඉන්න කීර්තිමත් ප්‍රාඥයෙක් විදිහට තමයි සලකන්නේ. එතුමා කියන ඔය පරිශ්‍රයේ එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා. පුරාවිද්‍යා හානියක් වෙන්නේ නැහැ කියලා. ඔව්. ඒකේ ඒක දැන් මට මේ වார்த்தාව කියා දෙන්න. දැන් ඔබ ඔතුමා ඔය වார்த்தාව ඉදිරිපත් කරන. මේ තියෙන්නේ මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු වார்த்தාවක්. දැන් මේවා දැන් අපි ගාව ඡායාරූප ආදී ඔක්කොම තියෙනවා. ඊළඟට ගත්තොත් උන ස්වභාවික ලෙනක් තියෙනවා. ඊළඟට ගොඩනැගිලි අවශේෂයක් තියෙනවා. කටාරම් ලෙන පිහිටි කඳු ගැටේට බටීර දෙසින් තනිතලාවේ කුඹුරියායක් අද්දරින් පිහිටි සිදුරක් සහිත ගල් පුවරුවකි. මෙම ස්ථානයේ යම් ඉදිකිරීමක සාධක ලෙස ගල් කැබලි ඉතිරි වේ ඇත. මෙම සිදුර සහිත ගල් පුවරුව කණු පාදමක් හෝ වැසිකිලි ගලක් විය හැකිය. මම සංකීර්ණලා කිව්වා. මේවා කිස්තු පූර්ව යුගයේ ඉඳන් මේ ජනාවාස වෙච්ච තැන්. දුටුගැමුණු රාජ සමයේ ඉඳන් ජනාවාස වෙච්ච තැන්. වලගම්බා රාජ සමයේ ඉඳන් ජනාවාස වෙච්ච තැන්. අපි හිතනවා අපේ ගෞරවනීය ස්වාමින් වහන්සලා තේරුම් ගනී. මේවා මහා පුරාවස්තු තියෙන තැන්. අර පැත්තෙන් දීඝවාපිය. මේ පැත්තේ මයි අංගණය. අර පැත්තේ මාගම රාජධානිය.
එහෙනම් මේව සමතලා කරලා ඩෝසර් කරලා අපේ රටේ ඉතිහාසය වලලන්න වනසන්න ඒක සාධාරණද කියලා අපි අහනවා. ඊළඟ අංක 4 ස්තූප ගොඩ නැගිල්ල. අංක 3 ගොඩ නැගිල්ලේ අවශේෂ වලට වයම දිශාවෙන් මීටර් 400ක් පමණ දුරින් පිට ස්තූප ගොඩ නැගිල්ලක් ලෙස සැලකිය හැකි ගොඩැල්ලකි. ස්තූපයක් තියෙනවා. මේව තාම සංරක්ෂණය කරලා නැහැ. මේව තාම කැණීම් කරලා නැහැ. ඒ වගේ තමයි දැන් කර්මාන්සාලාව ගහන්න යන්නේ. පැරණි වැවක් තියෙනවා අංක 5. පැරණි සොහනක් තියෙනවා 6. ඊළඟට අංක 7 ගල්බැම්මක් තියෙනවා. අවසානයේ මේ කට්ටිය නිගමන හා යෝජනා මෙහෙම කරනවා. මෙම භූමියේ නිරීක්ෂණයට ලක් වූ ස්ථානවල පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ස්ථාන පිහිටා තිබේ. මෙම භූමියේ මාද්‍රෝය ආශ්‍රිතව පිහිටා තිබීම නිසා සියුම් ගවේෂණයකට ලක් කළොත් වටිනා පුරාවිද්‍යා ස්ථාන, ප්‍රාග්ගෛතික ස්ථාන, ඓතිහාසික ස්ථාන සහ මෙවලන් සහිත ස්ථාන සොයා ගැනීමට හැකියාව ලැබේ. මම හිතනවා මහාචාර්ය රාජ් සෝමදේව මහත්තයා අපි දන්නවා. එතුමාගෙනුත් අපි ඉල්ලීමක් කරන්නම්. මේ හොඳටම ගිහින් බලන්න වේවි. එතුමාගේ ලිපි මම හරියට කියුවේ නැහැ. ඔබතුමා කිව්වට මම ඔබතුමාට පිටපතක් දෙන්න. මට පිටපතක් දෙන්න. මෙන්න මෙහෙමයි තියෙන්නේ. එතකොට අපි අහනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, දැන් මන්ත්‍රීතුමා ප්‍රායෝගික තත්ත්වයේ කතා කරමු. පුරාවිද්‍යාත්මක දේවල් ගැන අපි ඉතාමත් වටිනා දේවල් විදිහට සලකනවා. ඒවා රටේ අභිමානය පිළිබඳව තිබෙන්නා වූ ජීවමාන සාධක විදිහට සලකනවා. නමුත් ලංකාව ගත්තාම ලංකාව පුරාවිද්‍යාත්මක ආකරයක්. මේ පොළවේ හැමතැනම අපේ ඓතිහාසික දේවල් තියෙනවා. රජදරුවන්ගේ දේවල්, අපේ මුතුන් මිත්තන්ගේ දේවල් තියෙනවා. දැන් අපේ කෝට්ටේ රාජධානිය ගත්තොත් එහෙම අපි ගෙවල් දොරවල් හදාගෙන ඉන්නේ මහා රාජධානියක් උඩ. ඉතින් ඔබතුමා කියන විදිහට කිසිම සංවර්ධන ව්‍යාපෘතියක් මේ භූමියේ කරන්න බෑනේ. ඒක මෙහෙමනේ සංකලන රටේ නීතියක් රීතියක් කියලා එකක් තියෙනවනේ. පුරාවිද්‍යා ආඥා පනත තියෙනවනේ. පනතට පිටින් යන්න බෑ. නෑ නෑ ඔබතුමා අර භුක්තිය පිළිබඳව කාලාවරෝධී ආඥා පනත කිව්වම ඔබතුමා කව නීතිය නෙමේ වැදගත් වෙන්නේ. නෑ නෑ යුක්තියයි නීතියයි කියන දෙකක් මම පැහැදිලි කරා. ඔව් දැන් ඔබතුමා දැන් නීතිය කතා කරා. නෑ නෑ ඒක නෑ. ඒක මම ප්‍රතික්ෂේප කරන්නේ නෑ. යුක්තිය සහ නීතිය අපේ රටේ සාධාරණ යුක්තිය කියලා දෙකක් තියෙනවනේ. එතකොට දැන් මිනිහ කාලාන්තරයක් තිස්සේ භුක්ති විඳපු ඉඩමක් ඔප්පුවක් නෑ. එයාට ඒ ඔප්පු හදාගන්න දැනුමක් තිබුණේ නෑ. ඔවුන් හේන් කොට කොට හිටියා. කාලයක් භුක්ති විඳා. එතකොට මිනිහට කිසිදු අයිතියක් නැද්ද? එතකොට ඒක යුක්ති සහගත කියන සහගතද කියන එකයි මම අහන්නේ. අනිත් පැත්තේ මම අහනවා පුරාවස්තු තියෙන භූමියක් නීති පැත්තක දාන්නකෝ. ඒ රටේ වටිනා පුරාවස්තු ඔබ කියන පරිදි. සමහරට මේ උක්වගාවට වඩා වටිනා පුරාවස්තු මෙතන තියෙනවා වෙන්න පුළුවන්. මහා සම්පත් ප්‍රමාණයක් මෙතන තියෙනවා වෙන්න පුළුවන්. මහා සංස්කෘතියක් මෙතන ඇතුලේ ගැබ් වෙලා තියෙනවා වෙන්න පුළුවන්. සමහරට අනුරාධපුරේ පොළොන්නරුවට මහා සංචාරක වෙනවා, මහා ආදායමක් වෙනවා වගේ මහා පුරාවස්තු තියෙන භූමියක් වෙන්න පුළුවන්. එතකොට ඒ භූමියක් සංරක්ෂණය කරන්න නැතුව, ගවේෂණය කරන්න නැතුව, නිරීක්ෂණය කරන්න නැතුව එහෙම අපේ රටේ එහෙම යන්න බෑ. පුරාවිද්‍යා පනතට අනුව ඒවා ගවේෂණය කරලා නැහැ තාම. ඒවා තාම හරියට පවත්ලා නැහැ. එහෙම නැතුව මේක යන්න බෑ. එතකොට මේ වාර්තා ගත්තේ ඇයි? ඒවා පසකලා කටයුතු කරන්න පුළුවන්. අනික් කාරණේ දැන් මේ මුල්ගල තියන්න යනවනේ ජුඩි 5. මුල්ගල තියන්න යන්න බෑ. යන්න බැරි මෙන්න මේ නිසා. ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ මෙන්න මේ චක්‍රලේකේ. මේ චක්‍රලේකේ ඉඩම් කොමසාරිස් ජෙනරාල් ගහලා තියෙන්නේ රජයේ ඉඩම් කුෂිකාර්මිකෝ වාණිජ ව්‍යාපෘති සඳහා දීර්ඝකාලීන බදු පදනම් මත පෞද්ගලික ආයතන හෝ පුජ්‍යලයන් වෙත ලබා දීමේ පොදු ක්‍රමවේදයක් අනුගමනය කරනු ලැබූ කරනු වෙනුවට විවිධාකාරයෙන් කටයුතු කරනු ලබන බව අතිගරු ජනාධිපතිතුමාගේ අවධානයට ලක්ව ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සුදුසු ක්‍රමවේදයක් සකස් කරන තෙක් අදාළ බදු කරවලට රාජ්‍ය මුද්‍රාව හා රජයේ ඉඩම් ආඥා පනතේ යටතේ 23(2) වගන්ති යටතේ අතිගරු ජනාධිපතිතුමාගේ අස්සන මුද්‍රාව යොදා ඒ සහතික කරන තෙක් ඉඩමේ භුක්තිය අදාළ පාර්ශ්වයන්ට බාර දෙන්න බැහැ. එතන දැන් මේ ඉඩමේ දැන් පාරවල් කපන්න යනවා. ඉදිකිරීම කරන්න යනවා. ඩෝසර් දාන්න යනවා. මේ නීතියට අනුව යන්න බෑ. තාම මුද්‍රාව තියලා නැහැ. තාම බදු ගාන තීන්දුව කරලා නැහැ. තාම තක්සේරු කරලා නැහැ. අනික් කාරණේ ඔය ජනාධිපතිතුමාට එන්න එපයි කියලාද කියන්නේ? ජනාධිපතිතුමා නීතිය, එතුමා නීතිය දන්නවනම් එතුමා රටේ නීතියට ගරු කරනවනම් එතුමාට එන්න බෑ. මම මන්ත්‍රීතුමා පොඩි ඔය මේ ප්‍රශ්නෙට පොඩ්ඩක් පිටින් ප්‍රශ්නයක් අහන්න ඔබතුමා අවසර දෙන්න. දැන් පුරාවිද්‍යාත්මක වටිනාකමෙන් අනුන, ජීව විද්‍යාත්මක වටිනාකමෙන්, පාරිසරික වටිනාකමෙන් අනුන, ලංකාවටම ආවේණික වුණු උණහ පුළුවන් විශේෂ රාශියක් සිටින නෑ 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 කටුණ ප්‍රජාවක් තියෙන නෑ නෑ මම කතා කරන්නේ ඒක නෙමෙයි. මම කතා කරන්නේ විල්පත්තුව ගැන. ඒ සංහාරයේ වෙද්දී ජනතා විමුක්ති පෙරමුණ ලංකාවේ හිටියේ නැද්ද? කට්ටියම කොහෙ හරි ගිහිල්ලා හිටියද? සංඝ හිටියේ නැද්ද ලංකාවේ? මම ලංකාවේ හිටියා. ඒක එහෙනම් ඒ සංහාරයට විරුද්ධව අපි කටයුතු කරපු හැටි. ඔව්. එතකොට කවුද අපේ ලංකාවේ? මම ලංකාවේ ඉඳලා සෝදා ගිහිල්ලා ඒක පරීක්ෂා කරපු හැටි. ඒ සම්බන්ධයෙන් අපි රටේ දැනුවත් කරපු හැටි, මාධ්‍යවිල කතා කරපු හැටි, අදාළ පාර්ලිමේන්තුවේ මේ වෙනුවෙන් හඬ නගපු හැටි. ඔබ නොදැක්කද කියන එකයි මම ප්‍රශ්න කරන්නේ. දැන් ඔබතුමා මගින් ලංකාවේ හිටියද කියලා ඔය අසුනෙම රිෂාඩ් බදුරුදීන ඇමතිතුමා ඉන්දවලා පියවරෙන් පියවර අපි ඒ පිළිබඳව බොහෝ හිරිදරව් ලංකාවට කරා. ඔබ ප්‍රශ්නේ සාධාරණ නොවන නිසායි මම ඔබතුමාගෙන් ප්‍රශ්න අහුවේ. ඇයි විල්පත්තුර මෙහෙම විදිහ ජනතාව මෙතන නොහිටියේ කියලා අහුවේ. එතකොට මට ඔබතුමායන් අහන්න උනේ මොකද අපි වෙනුවෙන් කටයුතු කරලා තියෙනවා.
නෑ අපි අපි ඒක ඒක නොදැක්කයි කියනයි මට තියෙන කනගාටු. නෑ දැන් ඔය 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 මේ විල්පත්තු සංහාරය මන්ත්‍රීතුමා මගේ පෞද්ගලික මතයේ හැටියට ඔය බිබිලේ සිදුවන පාරිසරික හානියට වඩා ඉතාමත් විශාල සංහාරයක් සිදු වුණා. ගස් ගොඩක් කැපුවා, ලංකාවට ආවෙනිකුණු සත්ව ප්‍රජාව සෑහෙන විනාශ වුණා, පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු දේවල් අනතුරටපත් වුණා. ඒ අවස්ථාවේදී අපි දැක්කනේ මේ පාරිසරික සංවිධාන නගපු හඬ, ඊට පස්සේ ස්වාධීනව ස්වාමින් වහන්සේලා කීප දෙනෙක් නගපු හඬ, ඒ භූමියට ගිහිල්ලා ජීවිත තර්ජන තියාගෙන ඊට පස්සේ මාධ්‍යවේදීන් අතලොස්සක් ඇඟිලි අතේ තියෙන ඇඟිලි ගානටත් වඩා අඩුවෙන් බොහෝ තර්ජන ගර්ජන ඔස්සේ තමන්ගේ වගකීම ඉෂ්ට සිද්ධ කරද්දී ජනතා විමුක්ත පෙරමුණ ඔබතුමා කියන තරම් දැනෙන එකක් කරගෙන මම ඒකන සංක කනගාටු වෙන හැර වෙන දෙයක් නැහැ. අපි මේ රටේ පරිසරයට සහ සමාජයේ ජන ජීවිතයට බලපාන සියලු ගැටළු වලට අපේ අදහස් දක්වලා තියෙනවා. අපේ දක්වන්න පුළුවන් උපරිම දායකත්වයේ දක්වලා යනතුරු වලක්ව ගන්න මහන්සි ආරම් තියෙනවා. ඒනො විල්පත්තු වන සංහාරයට එරෙහිවත් අපි සටනක් කරනවා සහ කළා සහ ඉදිරියටත් කරනවා. ඒකට අපි එරෙහි අපි ඒකට අදහස් දක්වලා තියෙනවා. ඒකට දැන් මෙවැනි දේවල් වලට අපි දක්වන මත දක්වන සටන් කරනවානේ. ඒ සඳහා ක්‍රියාමාර්ග ගත යුත්තේ පවතින ආණ්ඩු. ඉතින් ඒවා ගන්නේ නැත්නම් ඒක ආණ්ඩුවේ දෝෂයක් මිසක අපේ දෝෂයක් නෙමෙයි. මම හිතනවා ඒ සම්බන්ධයට වඩා අපිට මේ වැදගත් මාතෘකාවට ඔබේ අවධානය යොමු කරන්න මට ඉඩ දෙනවා නම් මට වැදගත් කියලා. ඔබතුමා කියන විල්පත්තු එච්චර වැදගත් නෑ. නෑ 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 ඒක වැදගත් නෑ කියන එක නෙමෙයි. ඒකට අදාළ කාරණේ මම කිව්වා. නමුත් දැන් මෙතන අපිට දැන් මෙන්න මේ මතු කරගෙන ආපු කාරණේ දැන් ඔබ සලකන්න එපා. විල්පත්තුවට වඩා ඔබෙල්ලස්සේ ප්‍රශ්නේ පොඩි එහෙමයි කියලා හිතන්න එපා. මේ රටේ සමස්ත ප්‍රශ්න ඔක්කොම ලොකුයි තමයි. ඒකදී දැන් මේ දැන් ඔබ ආවා ලඟු කරලා අරකට නෑ මේකට විතරක් ඇයි කියලා එකක් ආවෙ නෑ. ඒකටත් ඉන්නවා මේකටත් ඉන්නවා. අපි හැම සටනෙම ඉන්න දේශපාලන ව්‍යාපාරයක්. මේ රටේ තියෙන ජනතා ප්‍රශ්න වල හැටියට ගත්තොත් අපිට ඇත්තට ගත්තොත් මේ ප්‍රශ්න වලට සටන් කරන්න දැන් වෙලාවක් කලාවක් මදි වෙලා තියෙන්නේ. මොකද හැමතැනම ප්‍රශ්නනේ. අරෙන් තෙල් ටැංකි ටිකේ ප්‍රශ්න, මේ සයිටම් එකේ ප්‍රශ්න, හම්බන්තොට ඉඩම් අක්කර 15000 ප්‍රශ්න. අන්න දැන් තනමල් වලින් බුත්තලින් ගන්න හදනවා. එතන ඉඩම් අක්කර 8000ක් ගන්න හදනවා. එතන ප්‍රශ්න. තැතන උමාවේ ප්‍රශ්න මට ඒක කතා කරන්නත් තාම වෙලාව හම්බුනේ නැහැ. එතන ප්‍රශ්නෙත් තියෙනවා බරපතලව කතා කරන්න. අරෙන් සොරබර වැවේ වැව්බැම්මේ කිස්තු පූර්ව අවුරුදු 2200ක් වෙන වැවේ ගස් ටික කපලා දාන්න හදනවා. වැව්බැම්මේ තියෙන ගස් ටික කපලා දාන්න හදනවා. එහෙ ප්‍රශ්න. අපේ දැන් පළාතේ උපාධිධාරීන්ට අන හොර විභාගයක් තියලා ඒකේ තියෙන ප්‍රශ්නෙට හෙට උද්ඝෝෂණේ තියලා. එතන තියෙන ප්‍රශ්න. ගත්තොත් රටේ ගොඩක් ප්‍රශ්නනේ. ඔව් අර අර මහමෙතුමාගේ ප්‍රශ්නෙකුත් තිබ්බනේ. ඔව් මහමෙතුමාගේ වංචා දූෂණ ප්‍රශ්න මේ ෆයිල් ගෙනල්ලා තියෙන්නේ. ඔව් ඒ වුණාට එතුමාගේ නම් එක එක රෝම කූපයකට හානියක් කරන්න හම්බුන්නේ නැහැ නේද? රෝම කූපෙට නම් හා ඉතින් අපේ රටේ හොරකම් කරපෙවුන්ගේ රෝම කූපවලට හානි වෙලා තියෙනවා නම් කොච්චර හානි වෙන්න ඕනද? හරි රජ වෙන යුගයක් නේ මේක තියෙන්නේ. එතුමා ආචාර්ය සරත් කොටගම මහතා මේ ව්‍යාපෘතියට විරුද්ධයි කිව්වා. මේ ව්‍යාපෘතිය තිබෙන්නා වූ පාරිසරික සාධක පිළිබඳව එතුමා සංවේදී වෙලා අදහස් දැක්වුවා කිව්වා. මං ගාව තියෙන වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍යංශය නිකුත් කරපු ලිපිය. මේ ලිපියේ ඉතාමත් පැහැදිලිව සඳහන් කරලා තියෙනවා දීර්ඝ විස්තරයක් කළා අවසානයේ කියනවා ඉහත කී ව්‍යාපෘතිය සඳහා මෙම අමාත්‍යංශයේ විරෝධතාවයක් නොමැති බව දැක්වීමට කැමැත්තෙමු කියලා. කවුද අස්සම් කළා තියෙන්නේ? විජිත් විජේමුනි සොයිසා මහතුතුමා. එතුමාගේ කාලෙදී අස්සම් කළා තියෙන්නේ. ඔබතුමාට ඕන නම් මේ ලිපිය බලන්න දෙන්න පුළුවන්. ඊට අමතරව දැන් මේ අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශයේ ඉතාමත් පැහැදිලිව දක්වලා තියෙනවා දැන් අලිමිනිස් ගැටුම සම්බන්ධයෙන් තිබෙන්නා වූ ගැටලු निराකරණය කරගන්නට අලිවැටක් ඉදි කරන්නටත් මේ කියන සමාගම මෙදිහත් වෙන්නට සූදානම් කියලා. රයිට්. මම ඒ ටිකට උත්තර දෙන්නම්. මේ සොයිසා ගරු අමාත්‍යතුමාගේ ලිපි ලේඛන මං ගාව තියෙනවා. ඔව් මේක ඔබතුමාට ඕනේ නැහැ. නෑ ඒක අවශ්‍ය නැහැ. ඔයිට වඩා ලිපි ලේඛන තියෙනවා. ඔව්. මොකද අපේ රටේ මැති අමතුරු හරි පැණි රහට හරි කැමතිනේ. ආ. ඒ හින්දා මේ සමාගම වල පැණි රහට කැමති. මේ තියෙන්නේ අපි ඔය මේ 2006-07 මේකට එරෙහිව මහා ප්‍රෙස්සමක් අස්සම් කරා. අස්සම් ලක්ෂයක් අස්සම් කළා. ඒ කාලේ ජනාධිපතිතුමාට ගේනක් දෙන්න තීන්දු කරා. අන්තිමට අස්සම් 200,000ක් අස්සම් ආවා මේකට. මෙන්න මේ අස්සම් 200,000 මම පිටපතක් තියාගත්තා. මොකටත් අනාගතය අවශ්‍ය වෙයි, වැදගත් වෙයි කියලා හිතලා මේ වැදගත් කණ්ඩායමගේ අස්සම් ටිකක්. මේ තියෙන ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ අස්සන. මේ තියෙන මහාචාර්ය සරත් කොටම් මහත්තයාගේ අස්සන. මේ තියෙන උදුර බණ්ඩාර ඖෂධහාම කියන්නේ අපේ වාරි කර්මාන් සම්බන්ධයෙන් ටිකක් ජේෂ්ඨෙක් හිතන කෙනෙක්, එයාගේ අස්සන. මේ තියෙන්නේ වැගම පියරතන නායක හාමුදුරුව, බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හාමුදුරුව, උන්වහන්සේගේ අස්සන. මේ තියෙන්නේ සස්නි අමරසේකර, ඒත් ඇවිල්ලා කතිකාචාර්යවරේ. මේ තියෙන්නේ උතුරාවල ධම්මරතන නායක හාමුදුරුව, මහාචාර්යවරේ, පාලිහා බෞද්ධ විශ්වවිද්‍යාලයේ උන්වහන්සේගේ අස්සන. මේ ඔක්කොම මේ අධ්‍යයනය කරලා ආචාර්ය මහාචාර්යව ඇතුළු 102,000 අස්සම් කරා මේ ව්‍යාපෘතිය එපා කියලා. මේවට අපේ රටේ පාලකව කන් දෙන්නේ නැහැ. මේ මහජන ප්‍රෙස්සම අපි ඔය නායක හාමුදුරුව ඇතුළු කණ්ඩායම් ඇවිල්ලා කොළඹ දුම්රිය පොලි ඉදිරිපිට උද්ඝෝෂණයක් කරලා
අපේ නායක හමුදුරේ කෝවා මේක වෙල්ලස්ස ක්‍රමයට ගිහිල්ලා ජනාධිපතිතුමාට බාර දෙමු කියලා. දෝලාවක තියලා රණබෙර ගහගෙන යනකොට පොලිසිය බැරියර දැම්මා. ඔක්කොම පෙරලගෙන ගිහිල්ලා අන්තිමට ජනාධිපති ලේකම් කාර්යාලයට මේ අස්සන් දෙලක්ෂ පෙස්සම් බාර දුන්නා. ඒ පැත්තක දාලා තමයි දැන් මේ කටයුතු කරන්නේ. ඊළඟට දැන් අර වල්ලලි ප්‍රශ්නේ කිව්වනේ. දැන් මේ අලිවැට ගහනවා කියලා. මේ තියෙන්නේ මගේ මේ අලි ඔය අලි ප්‍රශ්නේ සම්බන්ධයෙන් මේ ලේඛනයක්. මේ තියෙන්නේ 2015 10 වෙනි මාසේ ගත්ත ලේඛනයක්. මේක ඇවිල්ලා සහකාර අධ්‍යක්ෂ ඌව කලාපේ මේ ගහලා තියෙනවා. මෙන්න බලන්න අලි මිනිස් ගැටුම. මේ ඇවිල්ලා මේ තනමල්විල බුත්තල වැල්ලවාය. මේ ඇවිල්ලා උක්කලාපේ තියෙන ගැටුම. 2013 වනාලි පහරින් සිදු වූ මරණ සංඛ්‍යාව 2යි. මරණයටපත් අලි ගණන 21යි. ඊට පස්සේ 2014 මිනිස්සු මැරුණා 4ක්, අලි මැරුණා 16ක්. 2015 මිනිස්සු මැරුණා 2ක්, අලි මැරුණා 9ක්. මේ ඊළඟ සංඛ්‍යාලේ කනේ. ඊළඟ කලාපේ. මේ තියෙන්නේ මේ වැල්ලවාය මේ අස්සංකල සීල් එක අපි ගෙනල්ලා තියෙන්නේ. මේ තියෙනවා 2010. අලි මරණ සංඛ්‍යාව හා මිය ගියේ කෙසේද යනවාද? වෙඩි වැදීමෙන් අලි 5ක් මැරුණා. විදුලි සැර වැදීමෙන් අලි 1ක් මැරුණා. හේතුව නොදන තව 1ක් මැරුණා. මිනිස් මරණ 3යි. මේ ඔක්කොම බලන්න. මෙවට වන්දි ගෙවලා තියෙනවා. කොච්චරද? 2010 අවුරුද්දේ වන්දිය ඇවිල්ලා 100,000 නෑ 1,02,900යි. ඉතින් ඒකනේ ඉතින් මන්ත්‍රීතුමා දැන් මේ සමාගමක් අපේ සල්ලි පාවිච්චි කරන්නේ නැතුව ඒ සමාගමේ සල්ලි භාවිතා කරලා අලිවැටක් ඉදි කරලා අලින්ගේ ජීවත් වීමේ අයිතියයි මිනිස්සුන්ගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කරන්න යන්නේ. නැන් මේ අලි ගහලා එක සමාගම ලොක්කෙක්වත් මැරුණෙත් නැහැ. එක දේශපාලඥෙක්වත් මැරුණේ නැහැ. අපේ රටේ අලි ගහලා මැරුණේ සාමාන්‍ය ජනතාව, එක්කෝ ගොවියෝ, එක්කෝ කම්කරුවෝ. එතනයි ප්‍රශ්නේ. බූකටේට් සමාගම තමයි මෙතෙන්ට එනවා කිව්වෙත් අතෙන්ට පැල්වත්තර ගියත් බූකටේට් සමාගම. අලිවැට ගහනවා කිව්වා. දැන් අලිවැට ගහනවා නම් අවුරුදු කීයක්ද පැල්වත්තර ගහන්න තිබ්බනේ? සෙවනකට ගහන්න තිබ්බනේ? කන්තලේට ගහන්න තිබ්බනේ? මේ ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ සිටින්නේ අභිමානවත් ජනතාවක් කියලා. ඔවුන්ගේ ඉතිහාසය පිළිබඳව කතා කරා. ඔවුන් රටේ ස්වාධීනත්වය පිළිබඳව කරන ලද සටන් පිළිබඳව කතා කරා. කිසිම විවාදයක් නැහැ. අපි ඔවුන්ට අදත් ගෞරව කරන ඔවුන්ගේ ජාන රටාව පිළිබඳව පවා අපි ඉතාමත් භක්තියෙන් යුතුව කතා කරනවා. නමුත් ඔබතුමා හිතනවද දිගින් දිගටම මේ පිරිස දිලින්දන් විදිහට විරකියාවෙන් පෙළෙන පීඩිතයන් විදිහට ඉන්න ඕනේ කියලා? දැන් මේ අමාත්‍ය මණ්ඩල සංදේශයේ කියනවා ඍජු රැකියා 1,000ක්, ඊට පස්සේ වක්‍ර රැකියා 75,000ක් හෝ 100,000ක් ලබා දෙන්නට යෝජනා කරනවායි කියලා. ද ඔබතුමාලා කැමති නෑ මේ ජනතාව මෙහෙම රැකියාවක් කරලා දෙපෙයින් හිටගන්නවටනේ? අපි තරම් කැමති වෙන ව්‍යාපාරයක් ඉඳී කියලා අපි හිතන්නේ නැහැ. අපි මේ රටේ දුක් විඳින ගොවිකම්කරු ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් දේශපාලනය කරන්නේ. ඔවුන් නගා සිටවන අපි සැබෑම කැමති. මේකෙන් එහෙම වෙන්නේ නැහැ. නිකන් අපිට කියන්නකෝ, දැන් කන්තලේට මොකද වුනේ කියලා? උපගාවට ලාභ ලැබුවා, කඩන් වැටුණා, සමාගම් ආව අතහැරියා, යකට ටික විකුණලා ගියා. ඊට පස්සේ මොකද වුනේ හිඟුරාණට? ඒ සිද්ධියම වුණා. සෙවනගල කොච්චර කඩා වැටෙනවා නැකිටිනවද? පළවත්ත දැන් අන්තිමට ලංකාවේ ව්‍යාපාරිකයෙක් යන්තම් පණගස්සලා යන්තම් පහුවේ කාලේ ගොඩ ගත්තා. එහෙමනේ තියෙන්නේ. ඒ හින්දා මේ ව්‍යාපෘතිය ටිකක් අනිකුත් වගා වගේ නෙවෙයි. ඒව නිකන් නිතරම කඩා වැටෙන, බිඳ වැටෙන ව්‍යාපෘති බවට පත් වෙලා තියෙනවා. ඉතින් අනිත් පැත්තෙන් ඔබ කිව්වා දැන් මේ ප්‍රදේශයේ දුගී දුප්පත් ජනතාවක් ඉන්නේ කියලා. ඔබ තේරුම් ගන්න, ලංකාවේ ඉතාම දියුණුම ආර්ථික ශක්තියක් තිබුණු ජන කොට්ටාස හිටියේ ඌව වෙල්ලස්සේ. දුටුගැමුණු රජතුමා මාගම රාජධානී ඉඳන් අලුත් නුවර කඳවුරු බඳිනකොට මයියංගනේ ඇවිල්ලා එලාරත්තම සටනට යන්න රට සහලින් ස්වයන් පෝෂිත කරන්න වෙල් යායව ලක්ෂයක් හැදුවා. ওই හැදුවේ මේ භූමිය. වෙල්ලස්ස කියන්නේ වෙල්ලස්ස හැදුවා. එතකොට ඒ 1818 ඊළඟට ආපු කැරැල්ල 1815 මාර්තු 2 වෙනිදා සම්පූර්ණයෙන් අපේ රට යටත් කරගත්තට පස්සේ මේ රටේ කොහේ ජනතාව දිහිටියේ අපි යටත් විජිතභාවයෙන් නිදහස් වෙන්න ඕනේ කියලා අධිරාජ්‍ය විරෝධීන්ට විරුද්ධව පළවෙනි සටන කරන්න? උතුරේද, බස්නාහිරද, නැගෙනහිරද, ඌව වෙල්ලස්ස හිටියේ. එතකොට එහෙම ශක්තියක් ඔවුන්ට එන්න නම් ඔවුන්ගේ ශාරීරික ශක්තියත් ඥාන ශක්තියත් ඉහළ තියෙන්න එපැයි. ඒ ශක්තියෙන් ඔවුන්ට එන්න නම් ඔවුන්ගේ මොකක් හරි ස්වයන් පෝෂිත භාවයක් තියෙන්න එපැයි. ඒක තේරෙනවා මේ සංක ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ තියෙනවා රොබර්ට් නොක්ස්ගේ ලේඛන. ඔහු මේ 18 කැරල්ල වෙලාවේ බදුල්ලට ගිහිල්ලා 15 වෙල්ලස්ස දිහා බලලා ඔහු කියපු කතාවක් ලේඛනයක තියෙනවා. ආදම්ගේ පළතුරු උයනවා. මේක සස්ත්‍රීක උයනක්. පළබර වෙලා තියෙන්නේ. අන්නේ ඒ 18 කැරල්ල ඔවුන්ට ඔරොත්තු දුන්නේ නැහැ. ඒ නිසා ඔවුන් කරපු දේ තමයි මේ ආර්ථික සමෘද්ධිය මේ ප්‍රදේශෙන් අතුගාලා දැම්මේ. නැතුනොත් මුන් නැවත අපේ ආණ්ඩුවට විරුද්ධව කැරලි ගහනවා. අන්නේ නිසා ඒ අපේ පළාතේ සම්පූර්ණ ආර්ථික බිඳ වැට්ටුවා. ඒ ආර්ථික බිඳ වැට්ටනට වැව් වමුණු විනාශ කරා. වේර විහාර විනාශ කරා. ඒ වේර විහාර තමයි අර තියෙන්නේ. ඒ වැව් තමයි දැන් මේ කොම්පැනි ඇවිල්ලා හදනවා කියලා කියන්නේ. එතකොට ඒ ප්‍රදේශයේ සත්‍රීක වුණු ඒ ඉතිහාසය ඔහෙලා බලන්නකො. දැන් ලංකාවේ පළාත් වලින් දුප්පත්ම පළාත මොකද්ද? මුදල් අමාත්‍යාංශය කියන පරිදි ඌව පළාත.
උතුර යුද්ධයක් තිබුණා 30 අවුරුදු. අපිට වැඩි ඉස්සරහින් ඉන්නවා අපි සතුටුයි. නැගෙනහිර ඉස්සරහින් ඉන්නවා අපි සතුටුයි. 18 කැරලි ගහපු ගැහිල්ලට තාම අපිට නැකිටින්න බැරි වෙලා තියෙනවා. කැරලි ගහ ඒ කාලේ සුද්ධ ගැහුවා. ඊට පස්සේ ආපු කළු සුද්ධ පාලකව 48 ඉඳන් අවුරුදු 70ක් ගහලා තියෙන්නේ. තාම නැකිටින්න බෑ. දැන් මේ අපේ පවතින ආණ්ඩු ඔන්න ආපහු බහුජාතික සමාගම් ගෙනලා සුද්ධ ගෙනලා දීලා කියනවා සංවර්ධනේ වෙල්ලා. මෙන්න ආයෝජකයෝ ඇවිල්ලා අපේ ශ්‍රමය, අපේ මිනිසුන්ගේ ශ්‍රමය, අපේ වටිනා ඉඩම්, අපේ සස්ත්‍රික ඉඩම්, ජල සම්පත, වන සම්පත ඔක්කොම වනසලා, පුරාවස්තු වනසලා මෙවැනි ව්‍යාපෘතියක් කරන්න දෙන්න බෑ. එතන ජාතික ආර්ථිකයක් හදනවා කියලා ජාතික සම්පත් විකුණම් කරන ප්‍රතිපත්තියක් මේ රටේ තියෙන මේ පාලකයන්ගේ. නිකන් හිතන්නකෝ. එහෙනම් දැන් වෙන් වෙන්න සටන් වැඩක් නැහැ. ඔව්. එතන ඒකාබද්ධ සටනක රටේ අවශ්‍යතාවයක් තියෙනවා. අපි වෙල්ලස් ඉඩම් රැක් ගන්න හදනවා. හම්බන්තොට ඉඩම් එහෙම රැක් ගන්න හදනවා. වැල්ලවා ඉඩම් එහෙම රැක් ගන්න හදනවා. නිදහස් අධ්‍යාපනයේ සයිටම් සටනක් තියෙනවා. තෙල් ටැංකි සටනක් එහෙ තියෙනවා. දැන් මේ බලන්න මොකද්ද වෙලා තියෙන්නේ? අර රුචිරාණී මාමරන් එකපාර මාමරන් කිව්වා වගේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට රනිල් වික්‍රමසිංහ මහත්තයාට තියෙන එකපාරට එක්කෝ මේක විකුණලා දාන්න. ඔව් මට මට මන්ත්‍රීතුමා මොහොතක් දෙන්න. බොහෝ වෙලාවක් රැඳී සිටිනවා අපේ පොදු දුරකථන මාර්ගයේ උක් පරීක්ෂණ ආයතනයේ පරිපාලන අධ්‍යක්ෂතුමන් ආචාර්ය ඒ.පී. කීර්තිපාල මහතා මං හරි නේද? ඔව් ආයිබෝන් කීර්තිපාල මහත්මයා. ඔව් ඔබතුමාට මේ අදහසක් දක්වන්න තියෙනවායි කිව්වා. යම් කණ්ඩායමක වැරදි මතයක් තියෙනවා ලංකාවේ උද්භෝගයේ ආර්ථිකව ලාභදායක නැහැ. ඒක වගා කරන්න ජලය අවශ්‍යයි. ඒක ගොඩක් ගොඩක් කිරීම නිසා භූගත ජලය උරා ගන්නවා කියලා මන්ත්‍රීතුමා කිව්වා. ඒකත් මම සම්පූර්ණයෙන් බැහැර කරනවා. ඕනෑ වගාවට ජලය අවශ්‍යයි. ඒකට උප වගාව නිසා පරිසරයේ ජලය නැතිලා පරිසර හානියක් වෙලා පරිසර විලීනතාවය පත්තරේ ගැන කිසිම විද්‍යාත්මක සාධකයක් නැහැ. අපි ලංකාවේ කර්මාන්තය දැන කාලයක් කරනවා. සේවන කියලා කන්ගත්ත ග්‍රාහක අන්තිරක කියලා ඒකට ගත්තත් වගාව නිසා කිසිම ප්‍රදේශයක් විලීනතාවයට පත්වලා ඒක සීන නිෂ්පාදනය, ඒක අතුරු නිෂ්පාදනය ගත්තොත් එහෙම උක්කියන්නේ නැත්නම් ලංකාවේ ඉතාමත්ම ලාභදායක පොරිය. ඒක උපවගා විතරක් ගත්තොත් කොහොමද? දැසිය උපවගා කිරේ තමයි පරිශ්‍රණය කරලා උද්‍යාන කාර්ය උපවගා නිසා ගොවි උට දල වශයෙන් හෙක්ටාරයකට වැස්සින් ඉගෙන වතුර හරවන්න නැතුව සාගරත් ලේසින් ශිවද කළා තල්ලත් ආයි වර්ෂා පොලිතියක් ප්‍රකට අලුත් උපකරණ වලින් ප්‍රවේශය උත්තර 65% ගන්න පුළුවන්. ඒක වතුර හැදෙවොත් දැන් තමයි කරක් අස්තැනට ඔය දෙහුරිය කරන්න පුළුවන්. ඒක දැන් අද කිරටත් ගත්තොත් එහෙම ටොන් එකක් රුපියල් 5000යි. සාමාන්‍ය ගත්තොත් එහෙම උක අසී වීදම කියවත් ඉස්පාර වීදකෙන් පස්සේ 150ක් සුද්ධ ලාභේ. එතන උත්තර 100ක් ගත්තොත් එහෙම ජලය ගොඩක් අපතේනවා කියන එක සම්පූර්ණයෙන්ම බැහැර කරා. ජලය අවශ්‍යයි. ජලය අවශ්‍ය වුණාට ජලය පරිසරයට ජලය උත්කරා කරලා සීනදීදී ජලය පාවිච්චි කරනවාගේ ජලය සම්පූර්ණ ආපහු පරිසරයට එකතු වෙනවා. ඒක ඉතින් පරිසර හානියක් වෙනවා කියන එක අපි සම්පූර්ණයෙන් බැහැර කරනවා. මොකද හොඳයි ආචාර්ය කීර්තිපාල මහත්මයා මේ විශේෂ සම්බන්ධ විශේෂඥෙක් විදිහට තමයි අපිට සලකන්නට වෙන්නේ. එතුමා මොකද උක් පරීක්ෂණ ආයතනයේ පරිපාලන අධ්‍යක්ෂවරයා. ඔබතුමා මොකද කියන්නේ? දැන් මෙහෙම එතුමාගේ දැනුමට අදාළ දෙයට මම ගරු කරනවා. නමුත් දැන් ප්‍රායෝගික අපි අත් විඳින කාරණා ටිකක් සාකච්ඡා කරලා බලන සංඝ
දැන් මේ දැන් එකක් මම මේ ව්‍යාපෘති වාර්තාවෙන් පෙන්වුවා එතුමා ප්‍රතික්ෂේප කරාට මේ කර්මාන්තශාලාවට දිනකට ජල ලීටර් 2830,000ක් මෙකට ගන්න. ඒක ව්‍යාපෘති පරිසරයටම මුදා හැරෙනවයි කියලා එතුමා කියනවා. භූගත ජලය ගන්නවා. ඒකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා අපි කියනවා. ඊළඟ ප්‍රශ්නය ලංකාවේ නියම් කාලෙට ජූලි ජූනි අගෝස්තු වගේ මාසවල වැඩිම ලංකාවේ ජලහිඟියක් ඇවිල්ලා වතුර බෙදෙන අවුරුදු අහලා බලන්නකෝ. මොන රාගල ජලහිඟියක්, බුත්තල ජලහිඟියක්, වැල්ලවායේ තනමල් වලට වතුර හිඟියක්, බවුසර් වලින් බෙදෙනවා. දේශපාලඥ මැතිවරණ කාලේ බෝඩ් ගහගෙන අංක ගහගෙන බෙදෙනවා. වැඩිම වතුර බෙදෙන තැන්නේ ජලහිඟියකට මූණ දෙනවා. ඇත්ත ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට දැන් මේක ඒකීය භෝග වගාවක් නේ. එක භෝගයක් විශාල භූමියක වගා කරනවා. අද ලෝකේ ගත්තම කෘෂිකර්ම සම්ප්‍රදායක සාමාන්‍ය ඒකීය භෝග වගාව ටිකක් පරිසරයට අහිත කරයි කියලා සලකන්නේ. විවිධාංගීකරණය වෙච්ච වගාවන් වලට කැමැත්තක් අද ලෝකේ තියෙන අලුත් ප්‍රවණතාවයක් තියෙනවා. ඒක පරිසරය සංරක්ෂණය කරනවා. ඉතින් ඒක පැත්තක දාලා තමයි කතා කරන්නේ. ඊළඟට දැන් මම මේක කිව්වේ නැහැ, කාන්තාරයක් වෙන කතාවක් මම මේක කිව්වේ නැහැ. ජල හිඟයකට මූණ දෙනවා. ප්‍රශ්නයකට මූණ දෙනවා. ඔබතුමා කියවා පස නිස්සාර වෙනවයි. පස නිසරු වෙනවා. ඔය අර තිබි වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්ගේ වාර්තාවෙත් තිබුණේ. ඇයි දැන් කන්තලේට යන්න බෑ කියන්නේ? ඇයි හිඟුරාන්ට යන්න බෑ කියන්නේ? මේ රිපෝට් වල තියෙන පස දැන් නුසුදුසුයි කියලා. එතකොට අවුරුදු ගානක් වම නුසුදුසුයි නම් මේකටත් ඒ නුසුදුසු භාවය වෙනවානේ. දැන් මේක පටන් ගත්ත ගමන් කෙටි කාලයක් තුළ මිනිසු ටිකන් සුකිත මුදිත භාවයක් එන්න පුළුවන්. කන්තලේ ආවා, හිඟුරාන ආවා, ආවේවා ආපහු ගියා. අන්තිමට මිනිස්සු අනාතයි. ඒකයි ප්‍රශ්නේ. මේවා අර ස්ථාවර කර්මාන්ත නෙවෙයි, ස්ථාවර භෝග නෙවෙයි. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. එවැනි භෝග අඳුන්වා දෙන්න බැරිද? අනිත් ප්‍රශ්නේ දැන් එතුමා කතා කරා. ඔබතුමා ඒකම කිව්වා අර ඒක එක භෝගයක් වගා කරන එක සුදුසු නැහැ කියලා. නෑ ඒක මම කිව්වා ලෝකේ දැන් සංකල්පයක් හැටියට තියෙනවා ඒකීය භෝග වගාව. එතකොට එකම නිකන් පරිසර පද්ධතියක්, එකම සංස්කෘතියක්, ඒ වෙන්න පුළුවන් හානි වැඩි. ඒ හින්දා විවිධාංගීකරණය වෙච්ච එක. විවිධත්වයේ තියෙන එක පරිසරයට සුදුසුයි. එනක අද ලෝකේ සංකල්පයක් ඇටිට පිළිගන්නවා. ඉතින් ඒක ලෝකේ අලුත් සංකල්පයක් වුණාට අපේ රටේ අලුත් සංකල්පයක් නෙවෙයි. අපේ රටේ නුවර යුගයේ ගෙවතු කියන්නේ අන්න එවැනි සිස්ටම් එකක්. විවිධ භෝග තිබුණු ගෙවත්තක් අපිට තිබුණා. ඉතින් ඒක අද ලෝකේ සාකච්ඡා වෙන එකක් ගැනයි මම කියුවේ. මට මේකට අවසරයක් දෙන්නකෝ සංක. දැන් එතුමා කියවන මේක ලාභදායි කියලා. මෙන්න මම ගණන් හදලා තියෙනවා. එතුමා කිව්වා හරි. හෙක්ටයර් ටොන් එකක් දැන් 5000. එතුමා කියවන හෙක්ටයර් එකකින් මේ ගන්න පුළුවන් ටොන් 65 කියලා. ඒකත් මම පිළිගන්නවා. හෙක්ටයර් එකකින් ටොන් 65. දැන් මේ ගොවියන්ට දෙන්නේ කොහෙද කොච්චර දන්නවද? හෙක්ටයාර් 2යි. එතකොට කීයද? ටොන් 65 වද 2ක් 130යි. එතකොට ටොන් එකක් 50,000 ගානේ ටොන් 130ට කීයද දන්නවද? රුපියල් 650,000යි. හෙක්ටයාර් එකක් වැඩ කරන මිනිස්සු කී දෙනෙක් ඕනද දන්නවද? උපපරේෂණ ආයතනය කරන මිනිස්සු 7 දෙනෙක් ඕනලු. එතකොට 650,000 බෙදන්නෝනේ 7ෙන්. එතකොට එක්කෙනෙකුට අවුරුද්දට එන ගාණ එනවා. කීයද දන්නවද? එක්කෙනෙකුට අවුරුද්දට එන්නේ 92,857යි. එතකොට දැන් මේ දවසක ආදායම බලමුකෝ. මේක බෙදමු 365ෙන්. දවසක ආදායම රුපියල් 254,740යි. 254,740යි. ඕකද සංවර්ධනය කියන්නේ? අපේ පැතිවල කුලී කෙටුවත් ඔයිට වැඩි වෙනවා. ඉරුංගු බඩ ඉරුංගු වගා කරලා මේට වැඩි අපි ලාභ ලබනවා. ඊළඟ ප්‍රශ්නේ. එතුමා කියන්නේ ලාභ ලබනවා කියලා. මෙන්න පැල්වත්තේ ගොවීන්ගේ මම ඒ කට්ටියගේ පේ ෂීට් ලේඛනයක් අරගෙන ආවා. පේ ෂීට් ලේඛනයක්. මේ තියෙන්නේ කපපු ණය. මේ තියෙන්නේ හැමෝම පාඩු වුණා කියලා මම කියන්නේ නැහැ. නෑ නෑ. ලාභ ලැබුවා ඇත්ත ඉන්නවා. දැන් ඔතන පොඩි ප්‍රායෝගික නොවන දේවලුත් තියෙනවනේ මන්ත්‍රීතුමා. දැන් අපි හිතමු ඔබතුමා හෙක්ටයර් දෙකක් ඔබතුමාට හම්බ වෙනවයි කියලා. ඊට පස්සේ ඔබතුමා 7 දෙනෙක් ගන්න ඔතන සේවය කරන්න. දැන් ඔබතුමා මේ 7 දෙනාට වාගේ හරියටම 4කින් බෙදලා මේ ඒ මුදල් ලබා දෙන්නේ නැහැ නේද? නැන් මෙහෙම මම කිව්ව උපපරේෂණ ආයතනය කියනවා හෙක්ටයර් දෙකක් වැඩ කරන 7 දෙනෙක් අවශ්‍යයි. එතකොට මගේ පවුලේ 7 වැඩ කරා කියමුකෝ. එතකොට අපිට එන ආදායම මම මේ ගණන් හදලා කිව්වේ. මේට වැඩි ආදායම් ගන්න පුළුවන් බඩිරුංගු හදලා. මේට වැඩි ආදායම් ගන්න පුළුවන් දොඩම් හදලා. මුං ඇට හදලා. ජලයට හානිත් නැහැ, අලියෙන්නෙත් නැහැ, පසහානි වෙන්නෙත් නැහැ, මොකුත් නැහැනේ. ඉතින් ඒ වගේ ආයෝජකෝ ගේන්නකො ලංකාවට. අපි එපා කියනවද කියලා බලන්න. ඉතින් එහෙමනේ අපි කියන්නේ. මම මේ කියන්න ආවේ ණයලේ. කියන්න බෑ හැබැයි ඔබතුමාලානේ. මොකද්ද? එහෙම ආයෝජකේ ආවත් බහුජාතික සමාගම කියේ. නෑ දැන් මෙහෙමනේ සංක. දැන් අපි මේ රටේ හැම දෙයකටම විරුද්ධ නැහැ. හානියට විරුද්ධයි. ඒ විරුද්ධ වීම විතරයි මේ තියෙන්නේ ණයලේකනේ. සත පහ නැති වෙච්ච මිනිස්සු ඉන්නවා මේ ඇතුළේ. මේ තියෙන්නේ මේ පේසිට් මේ තියෙන්නේ මොන ණයලේකනේද ඔය? මේ තියෙන්නේ පැල්වත්ත ගොවියන්ගේ මේ උක් වගා කරාට පස්සේ මේ දීපු පේසිට්. මොනවද වෙන්නේ? මෙන්න මෙහෙමයි වෙන්නේ. බීජ උක් මෙට්‍රික් ටොන් එකකට කැපුවා 12,977.745. පෝර සඳහා කැපුවා 14,400. වල්නාශක සඳහා කැපුවා 7,811. උක්දඬු පැටවුම් ගාස්තු කැපුවා 8,424. ඉඩම් සකස් කිරීමේ ගාස්තු 30,000. එතකොට සුබසාද කරමුදල 236යි. පැරණි ණය වාරිකේ 7555. කපල බලනකොට සියඹලා ගෙනල්ල නැහැ වගේ. මිනිසුන මොකක්වත් නැහැ. මේ ගොවියෝ ලාභ ලැබු ගොවියෝ නැහැම කියලා මං කියන්නේ නැහැ. බහුතරයක් අයට තියෙන මෙහෙම තත්ත්වයක්.
ඒ මහත්තුරුන්ට මම කියනවා එන්න පැල්වත්තර ගිහිල්ලා බලන්න ගොවියන්ගේ ජීවිතයේ ස්වභාවය කොහොමද කියලා. හැබැයි ඉතින් අර මංගාව සංඛ්‍යාලයක නැති නිසා මම ඔබතුමා එක වාද කරන්නේ වීගොවිය ගත්තත් ඔහොම තමයි නේද ඉතින්. වීගොවිය ගත්තත් ওই ටික කපලා කපලා ගියහම මුකුත් නැහැ. ඔව් වීගොවිය ගත්තොත් මෙහෙම අඩු ගන්න ඒ කට්ටියගේ මේ අර මේ ස්වයන් පෝෂිත භාවයේ ටික තමන්ගේ එදිනෙදා පැවැත්මට අවදාලා ආහාර ටික හරි එතන සම්පාදනය වෙනවනේ. එතන වීගොවිතන කඩා වැටෙන්නත් හේතුව මේ රටේ ආණ්ඩුවට වැඩපිළිලක් නැති ප්‍රශ්නෙත් එක්ක නෙමේ තියෙන්නේ. නැත්නම් අපේ රටේ සහලින් ස්වයන් පෝෂිත වෙච්ච රටක්නේ. අනිත් එක සංක රටක් වුණාට පස්සේ පාලකයෝ තේරුම් ගන්න ඕනේ රටේ ආරක්ෂා කරන්න ඕනේ භෞමික අඛණ්ඩතාවය විතරක් නෙවෙයි. ආහාර සුරක්ෂිතභාවය කියන්නේ පළවෙනි කාරණේ. මිනිස්සු මොනා කරන්න කාලා බීලා ඉන්න ඕනේ. අපේ රටේ ප්‍රධාන ආහාරයේ බත. එහෙනම් වීගොවිතන ආරක්ෂා වෙන්න ඕනේ. මේ උක්වගාව ආවට පස්සේ අනිත් ප්‍රශ්නේ ඔන්න ඕක. මොකද්ද? වීගොවිතනේ නියැලෙන එදිනදා ජීවිතය සඳහා ආහාර සම්පාදනය කරන කෘෂි ක්‍රියාවලින් ඈත් කරලා ජනතාව කොම්පැනිට ඇද ගන්නවා. අද අපි දන්නවා පැල්වත්තර කම්කරුව ගේන්න පස්සරට පවා මිනිස්සු එනවා. මිනිස්සු එහෙන් ඇදගෙන යනවා. අරංගිල කුලී කම්කරුව බවට පත් කළා දිනවා. එහෙනම් මේ කොම්පැනි එක කම්කරුව බවට පත් කළා ශ්‍රමයේ සූරා කැමීට ක්‍රියාවලියක් හදලා කොම්පැනියන්ට මනදොල පුරවන්න මේ හතර බහුජාතික සමාගම් වල කෙලි මඩලක් කරන්න මේ ලංකාව හදනවා නම් ඒක සාධාරණ නැහැ. මේ හදන්නේ රටේ සංවර්ධනේ නෙවෙයි රටේ විනාශය කියන එකයි අපිට කියන්න තියෙන්නේ. අපි සීනි ගැන සෑහෙන අවධානය යොමු කරා කූඹින්ටත් වඩා. අර ඔබතුමා අහලා තියෙනවද නන්දාමාලිනීගේ සින්දුවක් තියෙනවා උක්දඬු කොතරම් තිබුණත් තිඹුරානි කවුද උක්දඬු ගින්නක් දුන්නක් මානන්නේ කියලා. ඒ වගේ කතාවක් තමයි අපි කරමින් හිටියේ. කොහොම හරි අපිට ඒ ගැන ගොඩක් දේවල් කතා කරන්න තිබ්බත් කාල වේලාව ප්‍රශ්නයක් නිසා අපි මාතෘකාව පොඩ්ඩක් වෙනස් කරනවා. දැන් ඔබතුමාලා දිගින් දිගටම විවිධ ව්‍යාපෘති වලට එරෙහි වෙලා ඇවිල්ලා අර හම්බන්තොට ජනතාවට වතුර ටිකක් දෙන එකටත් උමාවේ ව්‍යාපෘතියටත් එරෙහි වුණා. මොකද්ද පදනම? ඇත්තම ගත්තොත් විශාල ඛේදවාචකයක් සම්බන්ධයෙන් තමයි මේ කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. මම දන්නේ නැහැ මට සාධාරණ වෙලාවක් ලැබෙයිද කියලා. ගත්තොත් මේක ඇවිල්ලා මේ හම්බන්තොට වැල්ලවායේ බණ්ඩාරවල වැලිමඩ ඌවපර්ණගම හාලියල ජනතාවගේ ප්‍රශ්නයක් විතරක් විදිහට සලකන්න එපා. රටේ මධ්‍යම කඳුකරේ කියන්නේ මේ රටේ හදවත වගේ තැනක්. එතෙන්ට යම් හානියක් වෙනවා නම් රටටම බලපාන හානියක්. එහෙනම් මේ උමාවේ බහුකාර්ය ව්‍යාපෘතිය කියලා ආණ්ඩුව කිව්වට අපි නම් මේකට කියන්නේ උමාවේ බහු විනාශකාරී ව්‍යාපෘතිය කියලා. මොකද විනාශයේ බහුකාර්ය වෙලා තියෙන්නේ. එසා ඒක රටේ ජනතාව මම හිතනවා සැලකිය යුතු පිරිසක් මේක තීරුම් අරගත්තත් තාම පිරිසක් මේක හරියට සංවේදී වෙලා නැහැ මේක විනාශයේ තරම. ඉතින් මම ඒක ටිකක් පෙන්වන්න මෙන්න මේ ප්‍රමාණයක් මම පෙන්වන්නම්. මේ තියෙන්නේ මේ ඉස්සල්ලාම දියකාන්දුව වුණා ප්‍රධාන උමග කනිනවා උමග කිලෝමීටර් 15.2 දිගයි උමග කරඳගොල්ලේ ඉඳන් වැලිමඩ ඩයර්බා දක්වා. කරඳගොල්ල කියන්නේ බණ්ඩාර ඇල්ල ප්‍රාදේශීය කොට්ටාසෙ තියෙන්නේ. ඒක කැණීම් කරගෙන යනකොට 2014 දෙසැම්බර් 26 වෙනිදා මකුල්ල්ල කියන ගමට යටින් උමග කැණීම් කරගෙන යනකොට මහා දිය කාන්දුවක් වෙන්න පටන් ගත්තා. ලීටර් 870 ගානක් එළියට ආවා. මේ තියෙන්නේ දිය කාන්දුව වල මේ වතුර එළියට යන හැටි මේ උමගේ තියෙන්නේ. ඒ මේ දිය කාන්දුවත් එක්ක ඊළඟට මොකද වුනේ? මේ දිය කාන්දුවත් එක්ක මහා හානි වෙන්න පටන් ගත්තා. මේ තියෙන්නේ මකුල්ල්ල මිනුවන් උල්පත වැව. මේ වැව දැන් හිඳිලා තියෙන්නේ. මේ වගේ දැන් ගොයිබින් වැඩ කරන්න බෑ. මේ වැවේ தත්ති මෙන්න දැන් ගොයිබින් වල தත්ති දැන් කන්න 6ක් විතර වෙනවා. ගොවි ජනතාවට වගා කරන්න විදියක් නැහැ. එතකොට ගොවියෝ කොහොමද ජීවත් වෙන්නේ? ගොවියෝ කොහොමද කන්නේ බොන්නේ? මේ ප්‍රදේශවල හිටියේ එළවලු ගොවිතැන් කරන මිනිස්සු. මේ තියෙන්නේ අමදණ්ඩේ ගම ගිලාබැසීමට ලක් වූ ප්‍රදේශය. ඔය කිරිඳි ඔය ඉහත් තෑව අමදණ්ඩේ ගම මහා ගිලාබැසීමක් සිද්ධ වුණා. දැන් මේ වගේ සිදුවීම් ගණනාවක් සිද්ධ වෙනවා. මේක ගිලාබැසීමක් නෙවෙයි. දැන් ඊයේ පෙරහිදා වෙනකොට උඩපේරුවේ මේ භාවනා මධ්‍යස්ථානයේ අසල ගිලා බහිනවා. එතකොට මකුල්ලැල්ල පාසල ගිලා බැස්සා. ඒ වගේ තැන් ගණනාවක් ගිලා බහිනවා. මේ තියෙන්නේ බණ්ඩාරවල මකුල්ලැල්ල පාසල. 2014 මේ විනාශය වුණේ. ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කියනවා මේ පාසල මෙතනින් අයින් කරන්න කියලා. තාම බැරුණා මේ රටේ ආණ්ඩුවට පාලකයන්ට මේ දරුවන්ට පාසලක් දෙන්න. හබකක් වගේ මේ පාසල ඇතුලේ දරුවෝ ඉගෙන ගන්නවා. දැන් මේ වෙලා තියෙන විනාශය මේ. පාසල් විනාශයි. දැන් මේ ප්‍රදේශයේ සංක තේරුම් ගන්න විහෙර විහාරස්ථාන විශාල ප්‍රමාණයක් විනාශයි. දැන් මකුල්ලැල්ල පාසල පුපුරලා. එතකොට එගොඩගම පන්සල පුපුරලා ඊට පස්සේ කුරුඳුගොල්ල පන්සල පුපුරලා ඊට පස්සේ මේ පල්ලේපේරුවේ මුස්ලිම් දේවස්ථානේ තට්ටු තුනයි සම්පූර්ණ ඉවත් කරන තරමට පුපුරලා ගිහිල්ලා තියෙනවා. එතකොට දික්කරාවේ මෙහෙණි ආරාමේ පුපුරලා ඊට පස්සේ බණ්ඩාරවල අධිකාරම් පාසලේ ප්‍රාථමික ගොඩනැගිලි පුපුරලා ඒ විදිහට මහා විශාල පිපිරීම් වෙලා තියෙනවා. මේ වෙනකොට අපේ ප්‍රදේශයේ මේ කියන ඌවපර්ණගම වැලිමඩ හාලියල බණ්ඩාරවල කියන ආසන ටිකේ විතරක් ඒ කියන්නේ මධ්‍යම කඳුකරේ නැගිනිර බෑගුමේ නිවාස විතරක් 4650ක් සම්පූර්ණයෙන් ඉරිතල්ලා පුපුරලා තියෙන්නේ විනාශ කරලා තියෙන්නේ. ඒ වගේම දියඋල්පත් විනාශ කරලා තියෙන ඔක්කොම 2350ක් විතර ඇල කඳුරු දියගොදු මේ හිඳිලා ගිහිලා තියෙනවා. හීල් ඔය සම්පූර්ණයෙන් හිඳිලා. එගොඩගම ටැංකි පීල්ල හිඳිලා. එතකොට ටිකිරි උල්පත ඇවිල්ලා කුරුකුදේගම සම්පූර්ණයෙන් හිඳලා ටිකිරි උල්පත ජල ව්‍යාපෘතියක් කරන ලක්ෂ 20ක් වැය කරා. දැන් වතුර බිඳක් නැති තත්ත්වයට ඒක පත් කරලා තියෙනවා. මේ ප්‍රදේශයේ පොළවේ තත්ත්වය, මේ කුඹුරු වල තත්ත්වය. දැන් කොහොමද වගා කරන්නේ? පොළවේ බිය බිඳක් නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ විදිහට විනාශ වෙලා තියෙනවා. මේ තියෙන මේ ප්‍රදේශයේ ගෙවල්,
හාරදා සයිසි පනහක් මේ විදිර ගෙවල් විනාස වුණා. ඉතින් කොහොමද ගොඩගන්නේ? මේ තියෙන්නේ උමාවේ බලපෑමේ බැද්දරාව ගම්මානේ. ලියංගහවල බැද්දරාව. සම්පූර්ණ ගෙවල් 20 ගානක් මේ ප්‍රදේශ විනාසයි. ඒ 2014 දෙසැම්බර් 26 මේ විනාශය සිද්ධ වුණේ. මේ ගෙවල් වල මිනිස්සු දැන් කොහෙද ඉන්නේ? අතරමං වෙලා ඉන්නේ. හරියට කුලියක් මලියක් දෙන්නේ නැහැ. ගොවිතැන්පත් කරගන්න විදියක් නැහැ. වතුර ටික නැහැ. ඊළඟට මේ තියෙන්නේ ප්‍රදේශ දැන් මේ තියෙන්නේ කුරුකුදේගම. මේ හාලියල කුරුකුදේගම. මේ ගමම නාය ගියා. දැන් පාරවල් තොටවල් නැහැ. මේ ප්‍රදේශ මිනිස්සුට වතුර ටික නැහැ. ඉතින් ඒ තත්ත්වෙට පත් වෙලා තියෙනවා. මේ ගත්තම ඒ දැන් ඔය අපි කියන ප්‍රදේශේ ලිං වල තත්ත්වය. දැන් මේ ප්‍රදේශේ ජල ව්‍යාපෘති තිබුණේ නැහැ. ඔව්. දැන් මෙන්න ලිං වල තත්ත්වය. ඔය පේන්නේ අඩිය. ඉතින් මේ වගේ ලිං උල්පත් 2000 ඔක්කොම 350ක් සම්පූර්ණයෙන් හිඳි ගිහිල්ලා තියෙනවා. කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ? මේ තියෙන ගොබින් වල තත්ත්වය. දැන් කොහොමද ගොවිතැන් කරන්නේ? ඔව්. දැන් මේ ගොවිතැන් බත් කරන්න විදියක් නැහැ. ඉතින් මෙන්න මේ වගේ අපිට මහා විනාශකාරී ව්‍යාපෘතියක් තමයි එහෙ වෙන්නේ. ඔව් ඔබතුමා මොකද්ද කරන යෝජනාව? මේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් නවත්වා දමන්න කියලාද කියන්නේ? ඔව් දැන් සංක දැන් මේ වගේ මහා පරිමාණ ව්‍යාපෘතියක් කරනකොට රටේ නීතියට අනුව 1980 අංක 47 දරන පාරිසරික පනිතට අනුව පරිසර බලපෑම් ඇගීම් වාර්තාව කියලා එකක් හදන්න ඕනේ. මේ ව්‍යාපෘතියට එහෙම එකක් හැදුවේ නැහැ. හදන්න නැතුව නම් තමයි 2008 මුල්ගල් තිව්වේ. අපි මේකට අධිකරණයට යනකොට උද්ඝෝෂණ පවත්වනකොට මම ඒ කාලේ පාර්ලිමේන්තුවේ හිටියා. මේ ගැන කියනකොට අවුරුදු 3කට පස්සේ EI report එකක් හදුවා. මේ තියෙන්නේ වාර්තාවේ එක කොටසක්. මේ වගේ පොත් තුනක් තියෙනවා. මේකේ තියෙන්නේ 80%ක් අමූලික බොරු වලට 20%ක් ඇත්ත කවලම් කරලා තමයි මේක හදලා තියෙන්නේ. ඒ හින්දා තමයි දැන් අද මේ ප්‍රශ්නේ වෙන්නේ. දැන් ඔබ තේරුම් ගන්න අද වෙනකොට දැන් අලුත්ම කේද වාචකය මොකක්ද? මාධ්‍යෙන් කියන්නේ නැහැ, මාධ්‍යට පෙන්වන්නේ නැහැ. දැන් මේ ප්‍රධාන උමග කැණීම් කරගෙන යනකොට දැන් බණ්ඩාරල බදුල පාර යටින් උමග ගිහිල්ලා තියෙනවා. දැන් දුරක් යනකොට තුන්වෙනි දිය කාන්දුව ලං ඊයේ පෙරේද හම්බුණා පණංගලදී. දැන් කොච්චර වතුර ලීටර් ප්‍රමාණයක් එළියට එනවද දන්නවද? තප්පරේට ලීටර් 986ක් එළියට එනවා. තප්පරේට ලීටර් මෙහෙම කරනකොට ලීටර් 986ක් එළියට එනවා. ඒවා දැන් ඉනක් ගානට උමගේ වතුර ටික එළියට එනවා. කොච්චර එනවද? විනාඩියට ලීටර් 59160යි. පැයකට ගත්තොත් ලීටර් 35,49,600යි. දිනකට ගත්තොත් ලීටර් 8,51,90,400ක් එළියට යනවා. මේ මධ්‍යම කඳු කරේ නැගිනිර බෑවුමේ වතුර ටික එළියට යනවා. එළියට යනකොට මොකද වෙන්නේ? ලිංගවල වතුර පහත් වෙනවා. ඒවත් අර උමං කටෙන් එළියට යනවා. වැව්වල වතුර පහත් වෙනවා. ඔයවල් වල වතුර පහත් වෙනවා. ඔක්කොම හිඳෙනවා. ඒවා හිඳෙනකොට යට තියෙන හුණුගල් තට්ටුව කඩාගෙන වැටෙනවා. භූමිය පුපුරනවා. ගෙවල් පුපුරනවා. පාසල් පුපුරනවා. පන්සල් දේවස්ථාන පුපුරනවා. එතකොට දැන් මේ පැත්ත අමු සොහනක් ගන්නට වැටලා නේ තියෙන්නේ. දැන් එතකොට මේ රටේ පාලකයන්ගේ ඇයි මේ වගේ හරි නිවර්දි වාර්තා නැතුව වැඩේ පටන් ගත්තේ? මේක මහින්ද රාජපක්ෂ කාලේ මේක පටන් ගත්තේ. චමල් රාජපක්ෂ ඇමතිතුමා තමයි මේක බාර ඇමතිවරයා හැටියට හිටියේ. ඊට පස්සේ යහපාලන ආණ්ඩුවාවට පස්සේ ආචාර්ය මහාචාර්යවරු පරිසරවේදීත් එක්ක ගිහිල්ලා මෛත්‍රීපාල ජනාධිපතිතුමා හම්බුණා. අපි 2015 මාර්තු 20 හම්බෙලා කිව්වා මේ ව්‍යාපෘතිය කරන්න එපා. මේකට හරියට වාර්තාවක් නැහැ. නැවත නිවර්දි EI එකක් කරන්න. මේක නවත්තන්න. මේ විනාශය නවත්තන්න කියලා. මෛත්‍රීපාල මහත්තයත් එහාට මෙහාට තොදොල් වෙලා හරි එක මම බලන්නම් කියලා මාස දෙකක් තුනක් නැවැත්තුවා. නවත්තලා ආයි කරනවා. දැන් මෙන්න විනාසයි. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? පුංචි පහේ ගම්මාන නෙවෙයි. දන්නකෝ අඹදණ්ඩේ ගම විනාසයි. මකුල්ලැල්ල විනාසයි. බැද්දියරා විනාසයි. ලියංගහවල විනාසයි. එගොඩ ගම, පල්ලේ පේරුව, වෙහෙරගල තැන්න විනාසයි කියලා ඔබතුමා කියන මොනවාද? ලින්ද, ලිං, ගෙවල්, කුඹුරු, ගෙවල්, පාසල්, පන්සල්, ස්වයන් රැකියා, තේ වගාව, මල් වගාව මේ ඔක්කොටම ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ. ගන්නකෝ පල්ලේ පේරුව, උඩ පේරුව, මැද පේරුව, කිනිගම, තන්තිරිය, බණ්ඩාරවල නගර දිසාවට ඇවිල්ලා තියෙන දැන් ওই දම්රෝ ගොඩනැගිල්ල දක්වා ඇවිල්ලා තියෙන්නේ. ඒ හරි ලින් ටික හිඳිලා, ගෙවල් ගිලා බහැලා, සෙන්ටිමීටර දෙක බහිනවා. ඉතින් දැන් මේ ප්‍රදේශ ඔක්කොම ඉරිතල්ලා තියෙන්නේ. එතකොට බිඳුනු වැව, දෝව, දික්කරාව, වටගමුව, ගෙඩියරොද, උතුරු කැබිල්ලවල, ඊට පස්සේ කිරියොරුව, පණංගල, කුරුකුදේගම, ඊට පස්සේ ගත්තම අර පැත්තෙන් අමුණුමුල්ල, ඊට පස්සේ අර පැත්තෙන් ගත්තම දික් ඩයරබා, පුහුල්පොළ, දිග එතකොට ඌවපරණක මාසනේ ඉහළ කොටවර, පහළ කොටවර, මේ වශයෙන් විශාල ගම්මාන ප්‍රමාණයකට මේක බලපාලා තියෙනවා. පොඩි නෙවෙයි, ලක්ෂ ගණනාවක ජනතාවකට මේක බලපෑම් කරලා තියෙනවා. මේ වාර්තාව හැදුවට පස්සේ මෙන්න අපේ සංවිධානය ආපු විරෝධතා ප්‍රමාණය 316ක් යව්වා. ඉල්ලුවා සාකච්ඡාවක් දෙන්න. පනතට අනුව අපිට සාකච්ඡාවක් දෙන්න කිව්වා. සාකච්ඡාවක් දුන්නේ නැහැ. මේ රටේ එක 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 දේශපාලඥෙක් බලවතෙක් යහුවේ නැහැ. අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට, මෛත්‍රීපාල මහත්තයාට කිව්වා, දැන් මගුල් ගෙවල් වල අස්සම් කරන්න යන්න පුළුවන් නම්, මල ගෙදර යන්න පුළුවන් නම්, චීන යන්න පුළුවන් නම්, ඇමරිකාවේ යන්න පුළුවන් නම්, මධ්‍යම කඳු කරේ නැගිනිර බෑවුමේ මේ විනාශය බලන්න පොඩ්ඩක් ඇවිල්ලා දෑහෙන් බැල්ල මොකක් හරි කරන්න කියලා එන්නේ නැහැ. සාකච්ඡාවක් ඉල්ලුවට දෙන්නේ නැහැ. මේ මොනා හරි ඉල්ලලා ගත්තේ කෑකෝ ගහලා උද්ඝෝෂණය කරලා ගත්තේ. දැන් නිකන් හිතන්න සංක, දැන් 2004 වෙච්ච විනාශය වේගෙන් තාම සිදුවෙමින් යනවා. දැන් අලුත් ගම්මාන වල ලින් හිඳෙන්න පටන් ගන්න තියෙනවා. දැන් බවුසර් රෝලින් වතුර බෙදෙනවා.
අපි කිව්වා බවුසර් වලින් වතුර බෙදෙනකොට දවසට අඩු ගන්න ලීටර් 500ක් දෙන්න කියලා. මොකද උල්පතක් තින්දිලා. ඔයත් තින්දිලා. දැන් ලීටර් 500ක් දුන්නම නාන්නත් ඕනේ, කන්නත් ඕනේ, රෙදි හොද ගන්නත් ඕනේ, උයන්නත් ඕනේ, ඔක්කොම කරන්න ඕනේ. දැන් ලීටර් 500ක් අපට දෙන්නේ නැහැ. අපට දෙන්නේ දවස් 7කට 10කට සැරයක් ලීටර් 500ක් දෙනවා. දැන් මේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව කියන ප්‍රදේශයට ලීටර් 2,350,000ක් දවසට බෙදෙනවා. ඒකෙන් බේරන්න පුළුවන්ද? දැන් මොකද කරන්නේ මිනිස්සු? වැසිකිලියන්නේ කොහොමද? රෙදි හොද ගන්නේ කොහොමද? නාන්නේ කොහොමද? වගා කරගන්නේ කොහොමද? දැන් මේ ප්‍රදේශ කුඹුරු වල 500 ජීවි ඉන්නේ. දැන් මේ සතු සතෙක් සීපාවකට වතුර ටිකක් නැහැ. හරෙකුට වතුර ටිකක් නැහැ. දැන් ওই මකුල්ලල්ලේ තියෙනවා මැද මේ මැදපතන කියලා ගම්මානයක්. ඒ ගම්මානේ තියෙන්නේ මේ ටර්පන්ටයින් ගස්. දැන් ගස් මැරෙනවා. ටර්පන්ටයින් ගහ කියන්නේ උසහා සමාන මුල ටිකක් ඇතුළට යනවනේ. කියන්නේ භූ අභ්‍යන්තරයේ ජලය නැහැ. ගස් මැරෙන්න පටන් අරන් තියෙනවා. තේවර දැන් දළු අඩු වෙන්න පටන් අරන් තියෙනවා. ටර්පන්ටයින් නම් මැරෙන එක හොඳයි නේද? ටර්පන්ටයින් නම් මැරෙන එක හොඳයි. නමුත් මේ පරිසරයට වැඩිය ටර්පන්ටයින් අපි යෝජනා කරලා තියෙනවා. අපිත් පලාස් සභාවේ කතා කරා මේක අයින් කරන්න ඕන එකක් කියලා. නමුත් මම ඒ කාරණේ මේ කිව්වේ මේ මේකේ තියෙන බලපෑම තේරුම් ගන්නයි කිව්වේ. දැන් මේ පින්නක් වැටෙන හිතත් ඒ ගස් ටික තිබුණට යටම තියෙන මුල් තියෙන ගස් දැන් මැරෙන්න පටන් අරන් තියෙනවා. දැන් තේ වගාවට බලපෑම් වෙලා, මල් වගාවට බලපෑම් වෙලා, ව්‍යාපාරිකයට බලපෑම් වෙලා, එතකොට පාංශු ජීවීන්ට බලපෑම් වෙලා, සතා සීපාවට බලපෑම් වෙලා. ලීටර් 500 අපිට ගෙදරට ගෙනලා බෙදුවට හරකට වතුර බෙදන්නේ නැහෙනි, බල්ලට වතුර බෙදන්නේ නැහෙනි, ගැඩවිලාට වතුර බෙදෙන්නේ නැහෙනි. ඒ පසට මොකද වෙන්නේ? කොහොමේ වට වැඩ පිළිලවල? මොකුත් වැඩ පිළිලක් නැහෙනි. එතකොට දැන් ලීටර් 500ක් බෙදෙනවා. දැන් එතකොට සම්පූර්ණ පූර්ණ හානි වෙච්ච ගෙවල් වලට මොකද වෙලා තියෙන්නේ? පූර්ණ හානි වෙච්ච ගෙවල් වලට අපිට එකඟු නැමේ තියෙන කැබිනට් පත්‍රිකා දාලා මෛත්‍රීපාල මහත්තයලා අපි සාකච්ඡා කරාට පස්සේ අමාත්‍යංශ ලේකම්තුමාලා ඇවිල්ලා අපිට පොරොන්දු වුණා පූර්ණ හානි වෙච්ච ගෙවල් වලට කුලියක් දෙනවා ගෙදරකට යන්න කියලා. නැත්තම් රජේ නිල නිවාස දෙනවා කිව්වා. දැන් රජ නිල නිවාස දෙන්නේ නැහැ. කුලිය 15000යි. 15000න් ඒක ගෙවල් ගන්න විදියක් නැහැ. මොකද ගෙවල් 4000 ගන්න පුපුරලා තියෙනකොට කුලියට උනා ගෙවල් කොහෙද ගන්න තියෙන්නේ? යන්න තැනක් නැහැ. දැන් විකල්ප ඉඩමක් දෙන්නේ නැහැ. ඉඩම් වලට තක්සේරු නැහැ. ගෙවල් වලට තක්සේරු නැහැ. හැමතැනම හානි වෙලා තියෙනවා. එතකොට වගාවන්දි කන්න හතරකට දුන්නා සමහරුන්ට. සමහරුන්ට කන්න දෙකකට දුන්නා. එක කන්න එකටවත් වගාවන්දියක් නැති මිනිස්සු ඉන්නවා. දැන් ඔක්කොම වගා කරපු මිනිස්සු නෙවෙයිනේ. කුලියට කරපු මිනිහත් ඉන්නවා. ඉඩමක් නැති මිනිස්සුත් ඉන්නවා. එයා කුලිය වැඩ කරා. දැන් එයාට කුලිය වැඩ කරන්න තැනක් නැහැ. දැන් මේ ප්‍රදේශයේ රටටම එලෝපු එලෝලු සපයපු මිනිස්සු, මල් සපයපු මිනිස්සු, තේ සපයපු මිනිස්සු දැන් කුලී කම්කරුව ගන්නට වැටිලා ඉන්නවා. ඉතින් මේ විනාශයට අපිට එකඟ වෙන්න පුළුවන්ද? මේක වැරදි කියලා අපි කියන්නේ. ඒ නිසා මෙවැනි බලපත්‍ර සම්බන්ධයෙන් දැන් ඔය උද්ඝෝෂණ කරනවා සහ ඔය පාලකයන්ගෙන් හමුවීමට වෙලාවල් ඉල්ලනවට අමතරව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්න උත්සාහ කරේ නැද්ද? බොහොම සාධාරණයි. හොඳ ප්‍රශ්නයක්. අධිකරණ ක්‍රියාමාර්ග ගත්තා. දැන් පරිසර යුක්ති කේන්ද්‍රයේ මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණේ නඩුවක් තියෙනවා. ඒ නඩුවේදීත් ශ්‍රේෂ්ඨාධිකරණේ සමහර දෙන නියෝග ඒ විදිහට ඉෂ්ට වෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. දැන් බවුසර් වලින්ම ජල බෙදන්නේ නැතුව ජල ව්‍යාපෘති දෙන්න අහවල් දිනේ වෙනකොට ඉවර කරන්න, අහවල් දිනේ ඉවර කරන්න කියලා ව්‍යාපෘති ගණනාවක් නම් කරා. දැන් වෙහෙරගල තැන්න ව්‍යාපෘතිය, මකුල්ලැල්ල ව්‍යාපෘතිය දින 3-4ක් ශ්‍රේෂ්ඨාධිකරණෙන් දුන්නා. තාම ඉවර කරේ නැහැ ව්‍යාපෘති. තාම ඉවර කරේ නැහැ. ඊට පස්සේ එතන ඉක්ව වගාවන්දි හරියට ගෙවන්න කියලා. තාම වගාවන්දි හරියට ගෙවන්න බෑ. එතකොට දැන් අහන සංක දැන් ඔයා අපිටම ආයතනකින් පඩියක් ගන්නවා. ඔබතුමාට මාසෙ පඩිය නැතුණු ජීවත් වෙන්න පුළුවන්ද? ගොවියෙකුට තියෙන පඩි දෙකයි අවුරුද්දටම. ඒක යල කන්නේ පඩියයි මහ කන්නේ පඩියයි. ඒ පඩි දෙකම නැතුව දැන් කන්න 7-8ක් ඉන්නකොට ඒ ගොවිය ජීවත් වෙන්නේ කොහොමද? දැන් මේ ප්‍රශ්නේ සරල නෑ. ගේත් පුපුරලා, ලිඳත් තිඳිලා, කුඹුරත් පුපුරලා. දැන් මේ තියෙන්නේ මං ගාව බදුල්ල දිස්ත්‍රික්කේ නායම් සම්බන්ධයෙන් වාර්තාව. මීරියබැද්ද නායගියානේ. මීරියබැද්ද නායගියාට පස්සේ තීන්දුවක් ගත්තා ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ බදුල්ල දිස්ත්‍රික්කේ සමස්ත භූමිය න පරීක්ෂා කරන්න ඕනේ කියලා. මෙන්න පරීක්ෂා කරලා හදපු වාර්තාව. මේ වාර්තාවට අනුව කියනවා බදුල්ල දිස්ත්‍රික්කේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 66.9%ක් නායම් අවදානමේ තියෙන්නේ කියලා. දැන් සංඝ නායාමට ඉවහල් වෙන්නේ මොන හේතුද? නායාමට ඉවහල් වෙන ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක් ස්වභාවික හේතු. අනිත් එක මිනිස් ක්‍රියාකාරකම්. දැන් මිනිස් ක්‍රියාකාරකම් කියන්නේ කපඬ ආණ්ඩුවේ ක්‍රියාකාරකම් කියලා දාන්න. දැන් මේ උමා ඔය ආණ්ඩුවේ ක්‍රියාකාරකමක් නේ. ඊයයි එකක් හැදුවේ නේ. හරි සැලැස්මක් නැහැ. දැන් හාරගෙන හාරගෙන යන තැන්වල මේ විය කාන්දු වෙනවා. පොළොස් සම්පූර්ණ විනාසයි. අපේ ප්‍රදේශයේ නැගිනිහිර බෑවුම ඉරි තලලා තියෙන්නේ. මහ වැහි ආවොත් මොනව වෙයිද කියලා කියන්න බෑ. දැන් සුනාමිය 2004 ආවා. සුනාමියෙන් පස්සේ මේ වාර්තාවේ කියනවා සුනාමියෙන් පස්සේ දකුණු ආසියානු කලාපේ අපේ රටත් ඇතුල් කරා අනාගතයේ සාමාන්‍ය භූමිකම්ප ඇති වෙන කලාපයට අපේ රට ඇතුල් කරලා තියෙන්නේ. අපි ඉස්කෝලේ යන කාලේ සමාජ අධ්‍යයනය උගන්වනකොට අපෙන් ගුරුවරු ප්‍රශ්නයක් අහනවා ලංකාව හරි වාසනාවන්තයි අපේ රට නැති ස්වභාවික විපත් කියන්න කියලා කියනවා. අපි එතකොට කියනවා ගිනි කඳු නැහැ භූමිකම්ප නැහැ කියලා. දැන් එහෙම කියන්න බෑ. සුනාමියෙන් පස්සේ ලංකාව සාමාන්‍ය භූමිකම්ප ඇති වෙන කලාපයට ඇතුල් වෙලා අන්නේ සාමාන්‍ය භූමිකම්ප ඇති වෙන කලාපයේ තියෙන මධ්‍යම කඳුකර අපේ රටේ හදවතේ නැගෙනහිර බෑවුම ඉරි තලල පුපුරලා තියෙනවා ආණ්ඩුවක් කරපු අමනෝඥ ව්‍යාපෘතියක් නිසා.
එවන පුංචි චලනයක් ආවොත් මොකද වෙන්නේ? මේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවට මොකද වෙන්නේ? එහෙනම් අපි ආණ්ඩුවට දැනට කියන්නේ මොකක්ද දන්නවද? ව්‍යාපෘතිය නවත්තන්න. නවත්තලා විතරක් හරියන්නේ නැහැ. දැන් මේකට ලෝකේ තියෙන තාක්ෂණය මොන හරි ප්‍රතිපාදන හොයලා ඇවිල්ලා මේ මධ්‍යම කඳු කරේ යථාවත් කරන්න. නැවත සුවපත් කරන්න. හානි අවම කරන්න. ආපෝ මිනිසුන්ගේ කුෂිකර්මාන්තේ මොන යම් හෝ ක්‍රමයකට නගා සිටවන්න. ඔවුන්ගේ ගෙවල් ටික හදලා දෙන්න. ඔවුන්ගේ පාසල් දේවස්ථාන ටික ආගමික සිද්ධාස්ථාන ටික හදලා දෙන්න. නැවත ජෛව විවිධත්වයේ සුරකින්න. ජල සම්පත් සුරකින්න. අවශ්‍ය ක්‍රියාවලියකට ආ යුතුව තිබෙනවා. නමුත් එහෙම එන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් මේක සරල සලකන්න එපා කියලා අපි කියනවා. මෛත්‍රීපාල ජනාධිපතිතුමාට පරිසර ඇමතිතුමාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියනවා. දැන් මාස ගානක ඉඳන් අපේ සංවිධානය අපි ඉල්ලනවා. මේ අපට අවස්ථාවක් දෙන්න සාකච්ඡාවක් දෙන්න දෙනවා කියප පොරොන්දු වෙච්චවා දුන්නේ නැහැ කියලා. විනාශය නවත්තන්නේ නැහැ කියලා. දැන් ඉල්ලුවා. පහුගිය සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඉල්ලීම් කරා. ලියුම් යවුවා. කිසිදු උත්තරයක් අපිට නැහැ. කඩදාසි ටයල් ටිකක් එනවා. බොරු කැබිනට් පේපර් දාලා තියෙනවා. උමාවේ වෙනුවෙන් අපි ගහපු ලියුම්, අපි අස්සම් කරපු පෙස්සම්, අපි ලියපු ලියුම් ගත්තොත් බඩි ලොරියක් තරම් තියෙනවා. බඩි ලොරියක් තරම් තියෙනවා. නමුත් සහනාවේ තුට්ටු දෙකයි. එහෙනම් අපි කියනවා මෛත්‍රීපාල ජනාධිපතිතුමාටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියනවා. එහෙනම් රතුපස්වලක් කරන් දෙන්න එපා. අපේ මේවා සාධාරණ ප්‍රශ්න. මට විතරක් තියෙනවා අපි අපේ සංවිධානයට තියෙන වාර්ණ නියෝග හතරක් කරන් තියෙනවා උමාවේ ප්‍රශ්නෙට. අපිට වාර්ණේ දාන්න දෙයක් නැහැ. අපිට වතුර වාර්ණේ කරලා තියෙන්නේ. අපේ කුඹුර වාර්ණේ කරලා තියෙන්නේ වගා කරන්න නැතුව. අපිට ඉන්න ගයක් නැහැ. ගෙවල් පුපුරලා තියෙන්නේ. එහෙත් අත්තට පත් වෙලා තියෙන්නේ. එහෙනම් විශාල ප්‍රදේශයක් අස්ථාවර කරලා මධ්‍යම කඳු කරේ නැගිනේර බයවම අස්ථාවර කරලා මේ කරන විනාශයට කොහොමද සංක සංවර්ධනය කියන්නේ? ඔබ කිව්වනේ මේ හම්බන්තොට වතුර ගෙනිහලා ජනතාවට දෙන්න හදනවා කියලා. නැහැ. මම ඔබට පෙන්නන්නම් මේ ව්‍යාපෘති වාර්තාවේ මෙන්න තියෙනවා පළවෙනි ව්‍යාපෘතිය සාධාරණීකරණය කිරීම කියලා මෙන්න යෝජනා. ජනතාවටද කියලා බලන්න කොන්න අල්ලන්න ඔය කැමරාව. යෝජනාව සාධාරණීකරණය කිරීම. ගිනිකොන දිග වියලි කලාපයේ ජලහිගේ සඳහා අන්තර් ද්‍රෝණි ජල හැරුම මගින් ජලය උමාවයේ සිට කිරිඳි ඔය දක්වා හරවා යවනු ලැබේ. මේ මගින් රජයේ හම්බන්තොට කලාපීය සංවර්ධනය සඳහා මහෝපකාරී වනු ඇත. ගුවන්තොටුපළ වරාය තෙල් පිරිපි පහදුව මෙම සංවර්ධන යෝජනා තුළ අඩංගු වේ. වතුර ගෙනියන්නේ ජනතාවට තමයි එක පැත්තෙන් අර්ථකථනය කරොත් මෙතෙන්ටයි ගෙනියන්නේ. අනිත් එක සංඝ දැන් මේ ව්‍යාපෘතිය නොරොච්චෝලයක් වගේ වෙනවා. මට අවසන් කරන්න දෙන්න. නොරොච්චෝලයක් වගේ වෙනවා. මේක අසාර්ථක ව්‍යාපෘතියක්. ඇයි අපි එහෙම කියන්නේ? උමාවේ දකුණට ගෙනියන්න තරම් වතුරක් නැහැ. වැලිමඩ නිම්නයේට අපේ මධ්‍යම කඳු කරේ නැගෙනහිර නිම්නයේට අපිට ලැබෙන ඊසාන දිග මෝසමෙන් වතුර. හම්බන්තොටට වහින්නේ තනමල් වලට වහින්නේ ඊසාන දිග මෝසමෙන්. එහාට පායනකොට අපිට පායනවා. අපිට පායනකොට උමාවේ වතුර ගලාගෙන යන්නේ බඩ ගාගෙන යන්නේ වතුරක් නැහැ. උමාවේ නිම්නයේ අක්කර 28000ක් තියෙනවා. උමාවේ මහවැලි සී සහ බී කලාප පෝෂණය වෙනවා. මිනිපේ කොටස පෝෂණය වෙනවා. ඒ කොටසට වතුර මදි. එහෙනම් මේකේ විදුලිය නිපදවන්න හරි ගෙනියන්න තරම් වතුර ප්‍රමාණවත් නැහැ. එහෙනම් මේ ව්‍යාපෘතිය සල්ලි අපේ රට ණය කරපු, කාබාසිනියා කරපු, පරිසරයේ වනසපු, ජනතී ජීවිතේ වනසපු ව්‍යාපෘතියක් වගේම අපි වර්තමාන පාලකයන්ට කියනවා මේ වෙනසීම නැවතත් නිවර්දි කරන්න ඕනි. ජනතාවට සාධාරණ ඉෂ්ට වෙන්න ඕනි. එහෙනම් අපේ හන්ට කන් දෙන්නේ නැත්නම් ජනතාවත් එක්ක මෛත්‍රීපාල ජනාධිපතිතුමාලා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයලා ඉදිරි දින කීපේ පාරදී හමු වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. පාරදී හම් වෙන්න. හොඳයි. ඒ වගේම අපේ රටේ තියෙන ප්‍රශ්නයක් තමයි මන්ත්‍රීතුමා දැන් උමාවයට තියෙන ප්‍රශ්නේ අපිට දැනෙන්නේ නැහැ. මීතොට මුල්ල කුණු කන්ද කඩාගෙන වැටුනහම වෙන පැත්තකට දැනෙන්නේ නැහැ. ඇත්තනම ඔබතුමා දැනුවත් කරපු එක හොඳයි. අපේ රටේ සහෝදර පිරිසක් මේ ප්‍රශ්නයෙන් පීඩා විඳින බව. කොහොම වුණත් බොහෝ ජාතිකමය කරුණු කාරණා රාශියක් සංගමට පොඩි විනාඩියක් දෙනවද? ඔව්. මාර කීපයක් තප්පර දෙනවා. එහෙනම් තමයි අපි රටේ ජනතාවෙන් ඉල්ලන්නේ. මීතොට මුල්ලට වෙනම සටනයි. තෙල් ටැංකිය වලට වෙනම සටනයි. ඌව වෙල්ලස්සට වෙනම සටනයි. ඊට පස්සේ හම්බන්තොට වෙනම සටනයි. සයිටම් වෙනම සටනයි නෙවෙයි. මේ ඔක්කොම රටේ ජාතික සම්පත් විනාශ වෙමින් තියෙන මොහොතක්. අපේ රටේ පාලකයෝ කිසිදු සැලකිල්ලක් නැතුව මේ විනාශ කරන මොහොතක මෙවැනි විවිධ සටන් කරන කණ්ඩායම් එක මිටකට ඇවිල්ලා එක පෙරමුණකට ඇවිල්ලා නැවත ජාතිය ගොඩනැගීමේ සටනක අවශ්‍යතාවයක් තියෙනවා. අන්නේ සඳහා රටේ ජනතාවට මම ආරාධනා කරනවා එකතු වෙන්න. මේක ඌව වෙල්ලස්සේ සටන අපේ කරන්න එපා. උමාවේ අපේ විතරක් කරන්න එපා. ඔබේ සටනත් අපේ සටනත් අපේ සටනත් ඔබේ සටනක් කරලා එක මිටකට එක්කහ වෙලා බුද්ධිමත් උගත් පිරිස් එකතු වෙලා මේ රට මේ තත්ත්වෙන් බේරා ගැනීමට පෙරමුණ ගන්න කෙන ඉල්ලීම මම රටේ ජනතාවෙන් ඉල්ලීමක් කරනවා. හොඳයි. ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වර්තමාන ඌව පළාත් සභාවේ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපේ ඇරවීම පිළිගෙන 360 ට සහභාගී වුණාට. සතියේ සමාජ කටගැස්ම 360 ලබන සතියේ තමයි සුබ රාත්‍රියක්.